පෙරදෙනිය විද්‍යාර්ථියෙක් නොවන ඕනෑම කෙනෙකුටත් මං හිතන්නේ විඳින්නට හැකි අතිශයින්ම සුන්දර ගී පදවල ආචාර්ය අජන්ත රණසිංහන්ගේ මේ පදවල දශක කීයක් තිස්සේ ඉඳලා ලංකාවෙත් ලංකාවෙන් එතර වෙලා ඉන්න බොහෝ දිනකුත් විඳිනවා ඇද්ද මං හිතනවා මේ හැන්දෑව අද ඒකටම හරියන හොඳ පසුබිමකුත් වෙනවා සිහින් මද වැස්සක් අද හැලෙන රහන්තානේ කඳු මුදුන ඒ සිසාරා ඇදෙන මිහිඳුම් සලුතිරියකුත් එක්ක ඒ හැම සොඳුරු දසුනකුත් එක්කම තමයි අද අපේ ආරාධිතයා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් මහාචාර්ය එම් ඩී ළමාවංශමැතිතුමන් සොඳුරු සැඳෑවට එක්වන්නේ. එතුමා හන්තානේ පාමුල මේ මහා සරසවි බිමේ නිල නිවසේ උපකුලපති නිල නිවසේ දැන් වෙසිමින් මේ ඉන්න දහස් ගණනක් දරුවන්ට ආදරය සෙනෙහස දක්වමින් ඔවුන්ට ශිල්ප බෙදා දෙන ඇදුරු තුමන්ලා තුමියන්ලාට නායකත්වය ලබා දෙමින් මේ කටයුතු සියල්ලම සිදු වෙනවා. මට මතක් වෙන්නේ අර ලස්සන අදහස් කීපයක් ලස්සන පදවලකට එකතු වුණා. ගංගාවක වතුර ගලන්නේ අනුන්ගේ තිබහකට, ගහක් පළ දරන්නේ අනුන්ගේ කුසගින්නකට, සඳක් එළිය වෙන්නේ අනුන්ගේ අඳුරකට කියලා දෙනවා. ඇයි එහෙම වෙන්න හේතුව මට ඒක කතාව කියන්න හේතුනේ ගංගාවක වතුර ගලාගෙන යන වතුරේ ගඟට වැඩක් නැහැ. තවත් වෙනත් අයගේ ප්‍රයෝජනෙ සඳහා තමයි ඒක තියෙන්නේ. ගහක් පළ දරුවට ඒ ගහට වැඩක් නැහැ. අනුන්ගේ කුසගින්නකට තමයි පළ දරන්නේ. මට ඒක කියන්න හේතුනේ මන් දන්න ආකාරයට මහාචාර්යතුමා අද මේ පේරාදෙණියේ එහෙම නැත්නම් මේ නුවර ජීවත් වෙමින් හිටියන එතුමාගේ ජන්මලාභය මේ කඳ උඩරට නෙමෙයි මං හිතන විදිහට. නෑ සමන්. අපි යමු ඒ සුන්දර අතීතයට ඔබේ ගම්පීසටයි කුඩා කාලෙටයි පාසල් අවදියටයි මහාචාර්යතුමනි. අපි හන්තානේ කඳු මුදුන ගැන කතා කරා. අපි එතන ඉඳගෙන ලෝකයටම ලෝකෙම පිළිගන්න බුද්ධිමතුන් බිහි කරනවා වගේම මේක ජාතික සම්පතක්, ජාතික වස්තුවක් හැටියට තමා මම සලකන්නේ පෙරදිනේ විශ්වවිද්‍යාලය කියන එක. ඉතින් ඒ වගේම ගොඩාක් දැනට ඉන්න ශිෂ්‍යයෝ, ආචාර්යවරු, ආදි විද්‍යාර්ථීන් පෙරදිනේ විශ්වවිද්‍යාලයට සලකන්නේ මේ විදියට. දැන් මහා නුවර ජනතාව ඉන්නවා පෙරදිනේ විශ්වවිද්‍යාලයත් එක්ක ළඟින් වැඩ කරනවා. හැබැයි අපි හිතනවා අපේ විශ්වවිද්‍යාලයයි මහා ජනතාවයි අතර තියෙන සම්බන්ධතාවය මීට වඩා වැඩි වෙන්න ඕන කියන එක. මොකද මේක ඒක රටටත් වැදගත්, විශ්වවිද්‍යාලයටත් වැදගත්, මෙම ප්‍රදේශයටත් වැදගත්. මොකද වෙනත් රටවල්වල විශ්වවිද්‍යාල ගත්තහම රටේ පුරවැසියෝ, ආදි විද්‍යාර්ථියෝ බොහොම ළඟින් එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ කරලා දැනට ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට අවශ්‍ය දේවල් උපකාර කරනවා, අවවාද උපදෙස් දෙනවා, ඒ වගේම පර්යේෂණ සඳහා අරමුදල් පිහිටවන, ඒ වගේ ගොඩාක් දේවල් අපිට එකට එකතු වෙලා කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක හරි වැදගත් සංකල්පයක් අපි ඉස්සරහට ගෙනියන්න ඕන අපේ රටේ උනත්. මොකද ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් එන්න තියෙනවා. අනිත් එක තමා දැන් අපේ විශ්වවිද්‍යාල සිසු දරුව දැරියෝ විශ්වවිද්‍යාලේ ඉන්නකොට විශ්වවිද්‍යාලට හරීම ආදරෙයි. ගහක් කොළක් අත්තක්වත් කඩන්න දෙන්නේ නැහැ. ඒක බොහොම නරක ක්‍රියාවක් හැටියට තමා ඒගොල්ලන් දකින. ඉතින් ඒක හරි හොඳයි විශ්වවිද්‍යාලට ඒ වගේ ආදරෙන් ඉන්න එක. හැබැයි විශ්වවිද්‍යාලෙන් ගියාට පස්සේ ඒ ආදරේ නැත්තේ නෙමෙයි, ඒක දුරස් වෙනවා. දුරස් වෙනවා. ඒක ක්‍රියාන්විතයකට එන්නේ නැතුව වගේ මට පේන්නේ. ඉතින් ඒක සමහරලාට අපේ අතේ විශ්වවිද්‍යාලයේ අඩුවක් තියෙන්නත් පුළුවන්. ඒගොල්ලන් සම්බන්ධ කරගෙන වැඩ කරන්න අපි මහන්සි නොගන්නව වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. නමුත් ඉතින් මම ඒක මේ වෙලාවේ කියන්න ගත්තේ විශ්වවිද්‍යාලය දැනට බොහොම උනන්දුවෙන් වැඩ කරනවා. එම කොට්ටාශයන් එක්ක මනා සම්බන්ධතාවයක් ඇති කරගන්න අපි දෙගොල්ලන්ගෙම සහ සුභසිද්ධියටත්, ඒ වගේම රටේ සුභසිද්ධියටත්. ඊළඟට මේ ඔබතුමා මගෙන් ඇසුවා කොහෙද ඉපදුනේ කියලා. ඉතින් ඉපදුනේ ගොඩාක් ඈත, කිලෝමීටර 228ක් තියෙනවා පෙරදෙනියේ ඉඳගෙන. ගම්මානයක මාතරින් හක්මනට ගිහිල්ලා හක්මනින් දෙනගම කියන ගම තියෙනවා. ඒකෙත් කුඩා ගමක් තියෙනවා බටදුල කියන. ඉතින් බොහොම සුන්දර පරිසරයක්. ඒ කාලෙ නම් ඉතින් සුන්දරයි කියලා අපිට හිතුන්නේ නැහැ. මොකද ඒ කාලේ හිතන්නේ මේ නගරේ තමයි සුන්දර කියලා.
ඉතින් ඒක තියෙන බොහොම දුර්මතයක් නෙමෙයි. පහු කාලෙක තමයි තේරුනේ මේ මේක සුන්දරත්වයේ ඉහළ තැනක තමයි ඉපදිලා හැදුන වැඩුනේ. වාතය පිරිසිදුයි. හොරහතුරු කරදරයක් නැහැ. ඉතින් හඳ එළියේ සමහර දවස්වලට මට මතකයි තාත්තත් එක්ක අපි එළියේ මිදුලේ නිදාගන්නේ. ඉතින් සර්පයොත් ඉන්නවා හැබැයි තින් වෙලාවකට සර්පෙක් නම් කවදාවත් කෑවෙන්නේ නැහැ. නමුත් ඒ වගේ විශේෂයෙන්ම පොය දවසට ඉතින් ඒ වගේ සුන්දර පරිසරයක තමයි මම ඉපදුනේ. ගෙදර කිට්ටුව පාසලක් තිබුණා බටදොල කනිෂ්ඨ විද්‍යාලය කියලා. වසර 10 වෙනකන් වසර 8 වෙනකන් ඒ කාලේ 10 වෙනකන් නෙමෙයි. එහෙම පාසලට ගියේ. ඉතින් මම ඒ පාසල ගැන කියනකොට ආඩම්බරෙන් කියනවා නෙවෙයි. නමුත් මේකේ හරි වැදගත් දෙයක් තියෙනවා. මොකද මගේ සීයා තමයි ඒ ගමට ඇවිල්ලා ගම පිහිටවන්නයි පාසලට පාසල පිහිටවන්නයි මහන්සි වෙලා වැඩ කරේ. ඉතින් ඒක නිසා අපිට ඉගෙන ගන්න ඕන කියන එක පිළිබඳව ලොකු උනන්දුවක් තිබුණා. සීයායි තාත්තායි දෙන්නම ඒ සඳහා තමයි වැඩ කරේ. මොකද තාත්තා මගේ ගොවියෙක්. අම්මා ඒ සඳහා තාත්තට උදව් කරගෙන වැඩ කටයුතු කරා. ඉතින් ඒ අධ්‍යාපනය කියන එක බොහොම වැදගත් කියන පදනම ඉඳගෙන තමයි අපේ පවුලේ නම දෙනෙක් හිටියා. දැනට එක්කෙනෙක් අපි අතරින් වෙමිලා ගිහිල්ලා. නමුත් අපි ඔක්කොම ඉගෙන ගන්න ඕන. මේ ඉගෙන ගත්තොත් තමයි ජීවිතේ ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියන පදනමේ තමයි අපි එදා ඉඳගෙනම වැඩ කටයුතු කරේ. දැන් ළමා වංශ කියන නම එච්චර වෙනත් මට මං වෙන කොහෙවත් කාගෙන්වත් මං එහෙම අහලා හුරුදු නමකුත් නෙමෙයි මාචරතුමනේ. ඒක ටිකක් හරි අප්‍රසිද්ධ සහ වැඩි ප්‍රචලිත ඒ කියන්නේ කාටවත් වැඩිය නැති නමක් මේක. දැන් නම් ටිකක් ප්‍රචලිත වෙලා ඇති. ඒ කාලේ නම් ඔකෙච්චර ප්‍රචලිත වෙලා තිබුණ නැහැ. මොකද මගේ සීයටයි තාත්තටයි දෙන්නටම නක්ෂත්‍රය පුළුවන්. ඒගොල්ලන් ඒ දෙන්නම අපේ ඉපදුනහම නමක් තියෙනකොට එදාට තිබිච්ච නක්ෂත්‍රයට අනුව ඒ අකුරු මුල් අකුරු පහ තීරණය කරනවා. ඒ අකුරු පහ වෙලා මවංශ කියලා ඒකම නම් මවංශ කියලා තිබ්බා. ඉතින් ඒ කාලේ ළමාවංශ කිව්වහම ඉතින් මටත් පොඩ්ඩක් අර ඔබතුමා කිව්වා වගේ නිකන් මේ චකිතයක්. මේක මේ පොදු නමක් නෙමෙයි, හොඳ නමක් නෙමෙයි. ඉතින් විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාලයට එනකොට ගමේ කට්ටිය ඇවිවා දැන් ගිහිල්ලා මහත්තයෝ නම වෙනස් කරනවාද කියලා. ඉතින් මම ඒකට මුකුත් කිව්වේ නැහැ වෙනස් කරනවාද නැද්ද කියලාවත්. හැබැයි ඉතින් මම බොහොම සතුටුයි කියන්නේ ඒ වගේ නමක් දාපු එක පිළිබඳව. මොකද ලංකාවේ දැනට ළමාවංශලා ඉන්නේ 3 දෙනයි, මමයි මගේ දරුවෝ දෙන්නයි. ඒක කොයිතරම් ලස්සන කතාවක්ද. මං හිතනවා ජීවිතේ හුඟක් දේ අපි විශ්වාස කරනවා වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි වෙනස් නොකළ යුතු දේවලුත් තියෙනවා. ඒ වෙනස් නොකිරීම හරහා තමයි ලෝකේම අවධානය දිනා ගන්නට පුළුවන්ගෙන සමහර අවස්ථාවන් නෙළමෙන්නේ. මේ අපි ඉදිරියේ ජීවමාන වෙන්නෙත් එහෙම සාක්ෂියක්. මහාචාර්යතුමනි, අම්මා තාත්තා ඒ ලස්සන ගමේ ඔබේ ළමා කාලේ ගෙවුණ තාලේ ගැනත් අපි ටිකක් කතා කරමු අර චරිත දෙකත් එක්කම. මම මගේ ළමයි දෙන්න දිහා බලලා වැඩ කරනකොට තමා වැඩිපුරම තේරුම් ගන්න ගියේ මගේ අම්මයි තාත්තයි කවුද කියන එක. ඒ කාලේ ඒක ගැන එච්චර අවබෝධයක් නැහැ. අම්මා තාත්තා කෑම හදලා රෙදි සෝදලා පාසලට ගෙනිහිල්ලා ඒ අවශ්‍ය වැඩ ඔක්කොම කරා. නමුත් ඒක කොච්චර වැදගත්ද කියන එක, කොච්චර ආසාවෙන්ද ඒගොල්ල කරන්නේ නැත්තේ කියන එක සමන් තේරෙන්නේ අපි දෙමව්පිය වුණාට පස්සේ. මම ඒ කාලේ කට්ටිය කියනෝනේ දෙමව්පියෙක් වෙන්න ඕනයි මේ දැනගන්න මේ ළමයෙක්ගේ අගේ දෙමව්පියෙක්ගේ අගේ දෙන්නම කියලා. ඒක ඇත්තටම ලොකු සත්‍යතාවයක් තියෙනවා ඒ කියමනේ. ඉතින් ඒගොල්ලන් මහන්සි වෙලා වැඩ අපිව බලාගත්පු නිසා තමයි අපිට මේ මට්ටමට සමාජයේ එන්න පුළුවන් වුණේ. එහෙම නොවෙන්න මමත් ගමේ කුඹුරක් කරාගෙන ඉඳෙයි. මොකද අපිට ඒ තත්ත්වයට එන්න අම්මා තාත්තා මේ අපි වගේ සම්ප්‍රදායිකව ඉගෙනගෙන තිබුණේ. නමුත් ඒ කාලේ හැටියට තාත්තා අකුරු ලියන්න, අකුරු කියවන්න, පොත්පත් කියවන්න ඒ ඔක්කොම ඉගෙනගෙන තිබුණා. ඉතින් නක්ෂත්‍රය කරන්නත් බෑනේ ඒක නිසා. එහෙම නුනනම් ඉතින් ඒක නිසා අපි මේ තත්ත්වයට ආවා. ඉතින් අම්මා තමුත් ජීවතුන් අතර ඉන්නවා. මම හිතන්නේ අම්මා මේක දැනට අහගෙන ඇති. කොළඹේ ඉන්නේ මේ දවස්වල මගේ සහෝදරයත් එක්ක. තාත්තා මීට වසර 3කට විතර උඩදී අපි අතරින් වෙන් වෙලා ගියා. තාත්තා හොඳ ජීවිතයක් ගත කරා. මේ අවසාන කාලේ මං හිතන්නේ බොහොම සතුටින් හිටියා. මොකද තාත්තා දැක්කා ළමයින් තාත්තා හදපු ළමයි
නම දෙනෙක් බොහොම හොඳට ජීවිතේ ඉස්සරහට හරිගස්සගෙන යනවා කියලා. ඉතින් අම්මයි තාත්තයි ගැන දැන් ළමා කාලය ගැන කියනකොට අම්මයි තාත්තගෙන් වෙන් කරන්න හරිම අමාරුයි. ඉතින් මේ අම්මා හඳ කියලා කියනවා තාත්තා සූර්යා කියලා කියනවා. ඒ වගේම ඉතින් අම්මයි තාත්තයි දෙන්නාම මොකද සාමාන්‍යයෙන් කියන්නේ අම්මා බුදු වෙන්න ඕන කියලානේ. නමුත් ඉතින් අපි හිතන හැටියට අර සින්දුවකුත් තියෙනවානේ අම්මයි තාත්තයි දෙන්නම බුදු වෙන්න ඕන කියලා අම්මා සඳ කියලා කියලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි අම්මා තාත්තා දිහා බලන්නේ. මම ඒලොව පිරුරිදි ඒර හඳින් ඔබේ ලෝකේ එළියුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි සෙනෙහසට කෞගීලිය උනාමදී ගෙලෙ නොවැපුතුනේ කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ දුමයි පුතුනි කිම මගෙලේ කිරිනුනි නුබවෙත දිවී දුන්නේ මම වෙමි පුතුනිය මා පමණයි දන්නේ පියසෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ අද සොඳුරු සඳෑවේ අපේ ආරාධිතයා පෙරදින විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතුමන් අපට මේ සුහද ගී පිළිසඳරට එක්කල ඉතාම ලෙංගතු සෙනෙහස පිරුණු ගීතය මාලනී ජයරත්නයන් තමයි මේ ගීතය රචනා කළන්නේ ටීඑම් ජයරත්නයන්ගේ මීරු ගී පදවැල් එතුමාගේ ගී හඬ අතරේ අපට ඉතාම මීරුව ඇසුණු ගීතයක් මාචාර්යතුමන් ආදරයේ සෙනෙහස උතුරා ගලා යන හැඟුම් සමුදායකොත් එක්ක අපිට පිරිනමුවා කේසීසී සොඳුරු සඳෑව කැන්ඩි සිටි සෙන්ටර් සභාපතිතුමන් තුසිත විජේසේන මහතාගේ සංකල්පයකට අනුව තමයි කඳුරට ගුවන්විදුලියත් එක්ක එකට එක්වෙමින් මේ අදහස ජනගත වෙන්නේ එතර මෙතර අපේ මහේශාරතුමා වගේ විශේෂ චරිත මේ සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සොඳුරු සිතැත්තන්
පනස් දෙදෙනෙක් එක්ක අපි පහුගිය සතිය වෙනකොට කතා කළා. අද මහාචාර්යතුමා 53 වෙනියන් ලෙස අපේ වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් මේ හැම අදහසකම මේ හැම සහභාගීත්වයකම අපිට තිබුණා එක් කරගන්න ජීවිතයට එක් කරගන්න වටිනා බොහෝ දේ. ඒ වගේම ජීවිතේ විඳින්නට හැකි ආකාරය අපිට ඉගෙන ගන්නට හැකියාවක් ලැබුණා. මේ වගේම අපි මේ අත්දැකීම් බෙදා හදා ගන්න කාර්යයක් බවට පත් වුණා. ඉතින් අද පෙරදෙන විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමන් උපකොළපතිතුමන් MD ලමාවන්ස මැතිතුමන් ඒ වගේම අත්දැකීම් සමුදායක් අපට බෙදා හදා දෙනවා. මහාචාර්යතුමනි දැන් අර බටදොල්ල ගමෙන් අටේ පන්තියට පමණ ඒ ඉස්කෝලේ ඉගෙනගෙන ඊට පස්සේ කොහොමද මේ අධ්‍යාපනයේ නිම්වලලු තව පුළුල් වෙන්නේ මේවා තව තවත් පුළුල්ව ඔබේ උසස් අධ්‍යාපනයක් දක්වා වීදෙන්නේ සහ විශ්වවිද්‍යාලයට පිවිසෙන අන්නේ යුගයට ඒ වකවානුවට අපි යමු. ඒ දවස්වල අටේ ශ්‍රේණියෙන් තමයි විද්‍යාවද කලාවද තෝරගන්න විෂයන් වලට යොමු වෙනවා ටිකක්. මම දැනට දෙයියන්දර මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ ඒ කාලේ මහාවිද්‍යාලය අට වසරෙදි ගියා දෙයියන්දරට සාමාන්‍ය පෙළ සමත් වුණා. ඉතින් ඒ කාලේ අපිට ගොඩක් අඩුපාඩු තිබුණා. පාසලේ අඩුපාඩු තිබුණා. ගුරුවරු නැහැ. පන්ති කාමරවලට අවශ්‍ය පහසුකම් නැහැ. යන එන වාහන බස් එකක් බොහොම කලාතුරකින් තියෙන්නේ පාසලට යන්න. ඒ වගේම අපිට ගෙවල් වල අඩුපාඩුකම් තිබුණා. හැබැයි ඒවා ජය ගන්න පුළුවන් කියන එක මම හිතන්නේ මගේ ජීවිත කතාවෙන් ඔප්පු කරන්න පුළුවන්. කවුරු හරි මේක මම අහගෙන ඉන්න කෙනෙක් අන්න ඒ අදහස සංකල්පය ඔලුවට ගත්තා නම් අපිට මොනතරම් අඩුපාඩු තිබුණත් අපිට ජීවිතේ යන්න පුළුවන් ගමනක් තියෙන මේ ගමන යන්න පුළුවන් කියන එක. දෙයන්දර මහාවිද්‍යාලයෙන් අපස සාමාන්‍ය පෙළ සමත් වෙලා විරකැටිය මධ්‍ය මහාවිද්‍යාලයට රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. අපේ එහෙදිත් අපිට ගොඩාක් අඩුළු හුඬුකම් තිබුණා. ඒ දවස්වල ආචාර්යවරු නැහැ. විෂයන් හතරක් උගන්වනවා. ඒ විෂයන් හතරෙන් විෂයන් දෙකකට තමයි දිගටම ආචාර්යවරු හිටියේ. අනිත් විෂයන් දෙක මේ අරහෙන් මෙහෙන් ගැට ගහගත්තේ. නමුත් අපේ මමත් එක්ක ගොඩාක් කාලයකට පස්සේ එම පාසලෙන් තුන්දෙනෙක් වෛද්‍ය පීඨයට තේරුණා. වෛද්‍ය පීඨයට අපි රුහුණු වෛද්‍ය පීඨයට තේරුණේ. එතකොට මේ රුහුණු වෛද්‍ය පීඨයත් මේ ආරම්භක අවධියේම අපි එතෙන්ට යනකොටත් රුහුණු වෛද්‍ය පීඨයේ බොහොම දුෂ්කරතා අඩුපාඩු තියෙන සමයක්. මුල් අවුරුදු දෙක පෙරදෙණියේ සහ කොළඹ විශ්වවිද්‍යාලවල තමයි අපිට ඉගෙන ගන්න උනේ. 40ක් භාගයක් අපි කොළඹ හිටියා. තව භාගයක් පෙරදෙණියේ හිටියා. ඊට පස්සේ තමයි ඊළඟ අවුරුදු 3 ගාල්ල වෛද්‍ය පීඨයට ගියේ. ඒ ගියත් අපිට අවශ්‍ය ආචාර්යවරු හිටියේ නැහැ හැම දෙයකටම. හැබැයි හිටපු ආචාර්යවරු බොහෝම කැපවීමකින් වැඩ කරා. තවමත් අපිට එම ආචාර්යවරුන්ට ඇත්තටම මම මගේ පාසල්වල හිටපු ආචාර්යවරු ඒ වගේම විශ්වවිද්‍යාලයේ අපිට උගන්වපු ආචාර්යවරු ඉතාම මම සොම්නසින් තමයි මතක් කරන්නේ. මොකද ඒගොල්ලන් අපිට දෙයියන්ගේ දෙයියෝ කියලා තමයි හිතන්නේ. එච්චරටම මහන්සි වෙලා ඒගොල්ලන් අපිට උගන්වන්න. ඉතින් දැනටත් අපිට ඒ ආචාර්යවරු ගොඩ දෙනෙක් තම ජීවතුන් අතර ඉන්නවා. අපි හම්බෙනවා අවුරුද්දකට දෙකකට වතාවක්. ඉතින් බොහොම සතුටුයි. ඒගොල්ලත් සතුටුයි. අපි සතුටුයි එහෙම හම්බෙන්න. අර අපි කියන හැබැයි ගුරු දෙවිවරු ගුරු දෙවි දෙවිවරු කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක එයා මම ඒක කියන්නේ ඒ ආభాෂය අපේ අපි ඉගෙන ගත්තපු කට්ටියටත් තියෙනවා. මොකද මම දන්න ගොඩක් අය උදවිය අපේ අපිත් එක්ක හිටපු කණ්ඩායමේ ඔය වගේ විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා ආචාර්යවරු වෙලා මහාචාර්යවරු වෙලා දැනට මහාචාර්යවරුම ඉන්නවා 7 දෙනෙක් මේ අපේ 80න් අර ඔක්කොම අමාරුකම් මැද ඉගෙන ගත්තා. ඊට පස්සේ පීඨාධිපතිවරු වෙලා ඉන්නව 3 දෙනෙක් උපකුලපතිවරු දෙන්නෙක් මේ 80කගෙන් අමාරුකම් මැද ඉගෙනගෙනපු 80ක්. ඒක තමයි මම මේ දැනට ඉන්න ශිෂ්‍ය දරුවන්ටත් කියන්නේ. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලවලට ආවේ අමාරුවෙන්. ගෙදර හරියට තිබුණේ නැහැ. පාසල් හරියට තිබුණේ නැහැ අවශ්‍ය පහසුකම්. මෙතනත් අපිට මොන අඩුපාඩු තිබුණත් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ නැතුව මහන්සි වෙලා ඉගෙන ගත්තොතින් ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට ඒ 80න්
ඔය තියෙනවනේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඊට පස්සේ කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ ඔවගේ ලංකාවේ තියෙනවා බොහොම ලංකාවටම එක සංගමයක් තියෙන්නේ වෘත්තීය සංගම් නෙවෙයි ඒවා අධ්‍යාපනික එම සංගම් 7ක විතරම සභාපතිලා වෙලා තියෙනවා ඔය 80 දෙනාගෙන් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් පිළි අරගෙනපු සම්මන්ත්‍රණ සාකච්ඡා ඒ වගේම පිට රටවල වැඩ කරලා බොහොම ඉතින් මට සතුටුයි කියන්නේ අර අරමාරුකන් තිස්සේ අපි ඒකටම ගැලිලා හිටියේ නැහැ අපි කොහොම හරි ජීවිතේ හොඳට ගොඩ දාගත්තා කියලා කියන්න පුළුවන් ඒකේ තියෙන අනිත් වැදගත්කම තමයි එම එහෙම ඒ අමාරුකම් දැකලා අමාරුකම් වලට උත්තර හොයන්න පුළුවන් වෙච්ච නිසා පසු කාලයකදී දැන් මම වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පටන් ගන්නකොට පළවෙනි පීඨාධිපති හැටියට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් මට යන්න පුළුවන් ද කියලා ඇහුවා මම ඇත්තටම ආසාවෙන් ගියා ඉතින් මම ගොඩක් මහන්සි වෙන්න වුණා මෙතන ඉඳගෙන උදේට මම වාහනේ පදගෙන ගිහිල්ලා හැන්දෑවට එන්න ඕනේ එහෙම නැත්නම් කොහේ හරි ඉඳලා එන්න ඕන නමුත් ඒක මම ආසාවෙනුත් කරා මම හිතනවා මම හොඳටම කරා කියලා මොකද අරතිබීච්ච අත්දැකීම් නිසා මොකද මම අර අපි ගාල්ලේ දෙවනි කණ්ඩායම එතකොට මට ශිෂ්‍යගේ පැත්තෙන් බලන්න පුළුවන්කම තිබුණා මොන වගේ අමාරුකම් තියෙනවද කියලා ඉතින් ඒකට තවරුකුලක් වුණා මම එහෙට වයඹට යන්නට ඉස්සෙල්ලා පෙරදෙනිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිත්වලා හිටලා ඒ දැකපු අත්දැකීම් මේ ටික ඔක්කොම එකතු කරගෙන තමයි එතෙන්ට ගියේ. ඒතර ඒකෙන් දෙකයි මට කියන්න පුළුවන් අර වගේ මහන්සි වෙලා ප්‍රශ්නවලට උත්තර හොයන්න පෙළඹුණාට පස්සේ ජීවිතේ ඉදිරි කාලෙදී ඒක කොයි හරි වෙලාවක අපිට මේ උදව් වෙනවා. හැබැයි ඔය කාල සීමාවේදී අපි දැකපු එකක් තමයි දැනට ඔය විශ්වවිද්‍යාලවලට එන එහෙම ශිෂ්‍යයින්ට ගොඩක් ඒගොල්ලන් සමාජයෙන් ආරක්ෂා කරලා තමයි උතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි 30 වසරක තිබිච්ච කුරිරු යුද්ධේ කාලෙදී දැන් 2009 නේ ඕක ඉවර වුණේ. එතකොට වයසර දැනට 13කට උඩදී. එතකොට දැනට විශ්වවිද්‍යාලයට එහෙම එන මේ දරුවෝ බොහොම ආරක්ෂා කරලා දෙමව්පිය හැටියට අපි අපේ දරුවෝත් ආරක්ෂා කරා. ඒක නිසා අර සමහරලාට ඒගොල්ලන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනේත් නැහැ. ප්‍රශ්න තිබිච්චේව දෙමව්පියෝ හැංගුවා. ඉතින් ඒ ඒක සමහරලාට මට හිතෙනවා ඒක දරුවන්ගේ කොටාසයක අඩුවක් වෙන්න පුළුවන්. අපේ දරුවන්ගෙත් ඇතුළුව අර අර ප්‍රශ්න වලට සමාජයට සමාජෙන් ටිකක් මේ මේ හංගලා තිබිච්ච එක නිසා. මොකද අපි පුජ්‍යලික වාහනයකමයි යන්න බලන්නේ. පොදු වාහන වල යන්න දෙන්නේ නැහැ. කොයි වෙලාවේ බෝම්බයක් තියයිද කියලා දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නත් එක්කලා. එතකොට එම අධ්‍යාපනයත් සමගම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපි අවසන් කරලා ඊළඟට කොළඹ මහ රෝහලේ සීමාවාසික පුහුණුවට ගියා. ඉතින් ඔය විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට හුඟක් දෙනෙක් විශ්වවිද්‍යාලවලදී තමයි තින් තමන්ගේ ජීවිතයේ ඔය සහකාරය හෝ සහකාරිය හම්බ වෙන්නේ. ඔව් දැන් මම ඔබතුමාගේ ඒ කාරණේ අහන්නම හිටියේ මොකද දැන් ඒ ඒ විශ්වවිද්‍යාල ජීවිතේ ජීවිතේ විශේෂ සම්දිස්ථානයක් වෙන්න ඇති නේද කියලා. ඔය ටික ගොඩ දෙනෙකුට ඒක සිද්ධ වෙනවා. ඒක ඉතින් හිතල සිද්ධ වෙන දේවලුත් නෙමෙයි. ඒ කාලේ ඉතින් ඕක ගැන ආදරය හෝ සහකාරිය හෝ ගැන ලොකු දේවල් දන්නේ නැහැ නෙමෙයි. ඒ කාලේ ඉතින් තරුණ සිතුවිලි තියෙන්නේ. තරුණ හදවත් තියෙන්නේ. ආවේගය තියෙනවා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක තමයි මේ මට ඔය මගේ දරුවෝ දෙන්නගේ අම්මව හම්බ වෙන්නේ එතුමියත් වෛද්‍යවරියක්. ඉතින් අර ඒ කාලේ ඔය තියෙනවනේ දැන් විශ්වවිද්‍යාලය තරුණ කාලේ ඉතින් සිතුවිලි සසල කරවන තුන් හිත ඉතින් දැහැනේ ගත කරගෙන ඊට පස්සේ සිතුවිලි අවුස්සගෙන ඒ වගේම අපි හිතනවා කවදාවත් දුකක් වෙන්නේ නැහැ කියලා. ඒ දුක තියෙන්නේ සිනමා පටවල විතරයි කියලා. ඉතින් අන්න ඒ වගේ කාලයක් ජීවිතේ එනවා. හැබැයි ඒ කාලේ හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් පුජ්‍යලේකුට ඒ කාලෙත් එන්න ඕන කියලා මම හිතනවා.
සිත දැහැන්ගත විනා සිතුවිලි සසල කරවනා කට කඳුල ගෙන දෙනා තරබන සිතද හදවනා දුක්මර ප්‍රේම රැඟු සුන්දේ පියවිලොත් රඟන්න කියන්නට එපා දැහැන්ගත විනා සිතුවිලි සසල කරවනා දුම්බර චරිතයක් එපා දැහැන්ගත විනා සිතුවිලි සසල කරවනා දුවල් අතර ගැය ස්වරයේ සත්වල් හිත ළඟ ගයනවද ඔයා ළඟ ගයනවද ඔයා සිත ළඟ රඟනවද ඔයා සිත ළඟ ගයනවද ඔයා අශෝක කෝවිලගේ රචනා කළ ගීතයක් කමලද්දර ආරච්චි සමග නීලා වික්‍රමසිංහ නබෝදා පාතරින් සමුගත් නිලා වික්‍රමසිංහන්ගේ හඬින් තමයි මේ ගීතේ වුණ අද රංජිත් සහ රිද්මි සොඳුරු සඳාවට මේ ගී හඬ එකතු කළා රංජිත් පෙරේරා ප්‍රමුඛ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ නිශාන්ත සමීර සහ රිද්මි රංජිත් මෙහෙමදාම අපේ සොඳුරු සඳාව හැඩ ගන්වන වාද්‍ය බෘන්දය ඉතින් මෙරු ගීතයක අපිට යලිත් මොහොතක් රැඳී හිඳිමින් බොහෝ දේ ගැන මතක් කරන්නට සිහිපත් කරන්නට ආවර්ජනය කරන්නට හැකි සුන්දර අතීතයක් මේකින් එක පෙළ ගැසෙන්නේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ
අපේ උපකුලපතිතුමන් මහාචාර්ය MD ලබාවංශ මහත්මන් අද අපේ ආරාධිතයා සොඳුරු සඳෑවේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඔබ අද අපිට බිහි කරලා ඉන්න විශිෂ්ට වෛද්‍යවරයෙක් මහාචාර්යතුමනි වෛද්‍ය පීඨයේ තුල දැන් මේක මං හිතන්නේ අහන්න හොඳම කෙනා නම් ඔබතුමාගේ ආදරණීය බිරිඳ. එතෙ මේකෙන් තමයි මේක අහන්න ඕනේ ළමා වංශ කියලා කියන්නේ වෛද්‍ය පීඨයේ මොන වගේ චරිතයක්ද කියලා එළ ඒ කාලේ. කොහොමද විශේෂ චරිතයක්ද කොහොමද? විශේෂ චරිතයක් තමයි. මොකද මේ අපේ සීයා මම ඉස්සෙල්ලාම කිව්වේ ගමේ නායකත්වය ගත්තා කියලා. එතකොට ඒ නායකත්වය ගැනීමේ ප්‍රවණතාවයක් මට තිබුණ තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මම මෙච්චර දුරක් එන්නේත් නැහැ. ඉතින් ජීවිතේ ගොඩක් තැන්වල වලදී මම නායකත්වය අරගෙන තියෙනවා ගොඩක් දේවල් වලට. ඉතින් ඒක මේ වෙලාවේ විස්තර කරන්න හරි අමාරුයි ඔක්කොම. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට නායකත්වය දුන්න අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් තිබුණා. හැබැයි අපි ඒකෙදී අපි එකඟ වෙච්ච කාරණා කීපයක් තිබුණා. ශිෂ්‍ය සංගම් කරනකොට අපි අධ්‍යාපනය කඩාගන්නේ නැහැ කියන සංකල්පය අපි හිටියා. වෙන කෙනෙක්ගේ අධ්‍යාපනයකට අපි කරදර කරන්නේ නැහැ කියන සංකල්පය තිබුණා. ආචාර්යවරු මහාචාර්යවරුත් එක්ක ලං වෙලා වැඩ කරන්න ඕන කියන සංකල්පයක් තිබුණා. මොකද අපිට ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නයක් තියෙන්නේ ආචාර්යවරු මහාචාර්යවරුන්ත් එක්ක නෙමෙයිනේ තියෙන්නේ. අපිට තියෙන අඩුපාඩුකම් රටේම තියෙන අඩුපාඩුකම්. දැන් ඒ දවස්වල ආව ප්‍රශ්න දෙකක්. එකක් තමයි මේ දවල පත්‍රිකාව කියන එක. ඉතින් අපිට ඇත්තටම මේ තරුණ කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හැටියට දවල පත්‍රිකාව මොකද්ද කියන එක පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැහැ. තව කවුරු හරි කියන එකක් තමයි ඒකේ 99%ක් හොඳ වෙන්න පුළුවන්. 1%ක් නරක නම් අපිට හේතු ගැන්නේ අර 1%කේ අඩුව විතරයි. ඒකල්ලා ලංකාවම ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආචාර්යවරු ගුරුවරු එකට විරුද්ධ වුණා එදා. ඉතින් ඒක නිසා ඒ පැවති රජයට ඒ දවල පත්‍රිකාව ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් මම හිතනවා එදා ඒ අපු දවල පත්‍රිකාවේ ගොඩාක් හොඳ දේවල් තිබුණා. ඒක ඉතින් අපරාධේ ඒකට කොහෙන් හරි නායකත්වයක් ආවා. මම දන්නේ නැහැ කවුද නායකත්වය දුන්නේ. ඉතින් ඒක දේශපාලන අරමුණුත් තිබුණා. ඉතින් මට පහු කාලෙක තේරුණා දැන් දේශපාලන අරමුණු තියෙන උදවිය ඉන්නවා මහජනතාව විසින් පත් කරලා හැම ගොඩාක් පක්ෂවල අය ඉන්නවා පාර්ලිමේන්තුවේ. එතකොට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මට තවමත් හිතෙනවා මෙතුමන්ලාට මෙතුමියන්ලාට පාර්ලිමේන්තුව ඇතුළේදී කතා කරලා ඒව විසඳලා එක මතයකට ඇවිල්ලා වැඩ කටයුතු කරන එක හොඳ නැද්ද? විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඕකට ඇඳගන්නේ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ බුද්ධිමත් ප්‍රබුද්ධ කොටසක් විදියට අපි පත් කරන්න ඕන. ඒගොල්ලන්ට මේ බර දාන්නේ නැතුව දේශපාලන වශයෙන් ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉහළ පක්ෂවලට මේක ගැන තීරණයක් ගන්න බැරි? ඒක හරි අවාසනාවක් ලංකාවට වෙච්ච. ඒ වගේම තමයි මේ වෛද්‍ය විද්‍යාල පුජ්ජලික වෛද්‍ය විද්‍යාල ඒ කාලේ රාගම වෛද්‍ය විද්‍යාලය පිහිටෙව්වා. රාගම වෛද්‍ය විද්‍යාලය කරගෙන ගිහිල්ලා වසර පහක් යනකොට එම වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන ශිෂ්‍යයින්ට කොළඹ වෛද්‍ය උපාධිය දෙන්න කියලා ඉල්ලීමක් කරලා ඒකට යම්සේ එකඟතාවයක් තිබුණා. දැන් ගාල්ල පීඨයෙන් බිහි වෙන අයටත් කොළඹ වෛද්‍ය උපාධිය ඕනනම් ගන්න තිබුණා. අපි ඒක ප්‍රතික්ෂේප කරා. පළවෙනි කණ්ඩායම එක ගත්තා. දෙවෙනි කණ්ඩායම ඉඳන් අපි ගුණ නැහැ. අපි ගාල්ල ඉගෙන ගත්තේ රුහුණේ උපාධිය අපිට දෙන්න කියලා. ඒක එක ලොක් බැලෑරුම් නායකත්ව තීරණයක්. හැබැයි අපි සතුටු වෙනවා අද අපි ඒ තීරණය අරගත්තා කියලා. හැබැයි මුල් කාලේ අපිට ඒකෙන් පාඩු සිද්ධ වුණා. උදාහරණයකට දැන් මම පශ්චාත් උපාධි ලංකාවේ පාස් වෙලා පිටරට යනකොට ගාල්ල උපාධිය ජාත්‍යන්තරව පිළිගත්තේ නැහැ. ඒක නිසා මට යම් බාධක ආවා. නමුත් අපි ඒ බාධක ජයගත්තා. පහුලාවක කියන එතකොට අර පුජ්ජලික වෛද්‍ය විද්‍යාලයට ඒ වෙලාවේ විරුද්ධ වුණා. ඒකෙත් යම් කිසි අඩුපාඩුකම් තිබුණා. හැබැයි
අඩුපාඩුකම් විසඳන්න කියලා අන්තිමට ඒකට නායකත්වය ගතපු විශ්වවිද්‍යාල මහාචාර්යවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් දැනට අප අතරින් වෙන් වෙලා ගිහිල්ලා. හැබැයි ඉතින් ඒගොල්ලත් බොහෝ කාලයක ඒ පුජලික වෛද්‍ය විද්‍යාලයේ සංකල්පයට යම් කිසි ප්‍රමාණයක කැමැත්තක් දැක්වුවා. මොකද ඒගොල්ලත් දැනගත්තා එදා ඒක කරේ වැරදි වැඩක් කියලා. ඉතින් ඒක අර තරුණ කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපි ඒකට එච්චර ඈතට අපිට දකින්න බෑ. දැන් අපි එදා බැලුවේ පුජලික වෛද්‍ය විද්‍යාල වලින් බිහි වුණොත් කවුරු හරි ඒකෙන් මේ අපේ රස්සාවයි නැති වෙන්නේ. මේ අපිට එන්න තියෙන රස්සාව කියලා. එයින් එහාට පුළුල්ව බලන්න මේ දැනුමක් තිබුණේ නැහැ. මං හිතන්නේ ඕනකමකුත් නැහැ. එහෙම පුරුදු පුහුණු වෙලා තිබුණෙත් නැහැ. ඔවා සංවිධානය කරපු උදවිය ඉහළම උදවිය ඒවා ගැන අවබෝධයක් අපිට දෙන්න මහන්සි ගත්තේත් නැහැ. ඉතින් මම හිතනවා ඒක දැනට ඉන්න ශිෂ්‍යයන්ට වුණත් ඒගොල්ලන් මොන හරි යමකට බැහැලා වැඩ කරනකොට ඒගොල්ලන්ටත් ඕක ওই විදියට තේරෙන්නේ නැහැ. දැන් ඉතින් එහෙම වුණා නම් ඔය එදා හිටපු ශිෂ්‍යයෝනේ ඒ කාලේ දවල පත්‍රිකාවට විරුද්ධ වෙච්ච පුජ්ජලික වෛද්‍ය විද්‍යාවට විරුද්ධ වෙච්ච සිය දාස් ගාණක් රටේ හැමතැනම ආයතනවල වැඩ කරන්නේ තීරණ ගන්න. එහෙමනම් ඉතින් ඔය තීරණ ඔය විදියට නැවිලා ඉන්න පුළුවන්නේ. ඉතින් එන්නේ ඒ වගේ තත්වයන් තිබුණා ඒ කාලේ ශිෂ්‍ය නායකයෝ හැටියට අපිට වැඩ කටයුතු කරන්න. මහේශ්වරතුමනි, මා ඊළඟට ඔබේ මේ වෘත්තියට ටිකක් අපි එන්න කැමති. වෛද්‍යවරයෙක්ගේ වෘත්තිය මේ ඒක අමාසය සෑම වෘත්තියකම විශාල වගේකින් තියෙන තමයි. හැබැයි ඒ අතරිනුත් වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ මහා විශාල බැරෑරුම් කාර්යයක්. ඒ අතරිනුත් ඔබ අපේ රටේ ඉන්න ඉතාම කීර්තිමත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙන්න මේ වෘත්තියේ තියෙන ගෞරවනීය බව සහ බැරෑරුම්කම ගැන අපි ටිකක් කතා කරමු. ඔව්, මම ඉතාමත්ම සතුටුයි කියන්න. අපේ පෙරදින විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගරු පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මැතිතුමාත් ඇවිල්ලා මේ ඉන්නවා. ඒ වගේම ඔබතුමන්ලාගේ ගායන සහ වාදන හැකියාව ඉතාමත්ම විශිෂ්ටයි කියලා මට කියන්න පුළුවන්. ඇත්තට මේක එක එක එකට හරි සතුටුයි. එතකොට දැන් සීමාවාසික පුහුණුව අවසන් වෙනකොට එක වසරක් තියෙනවනේ. එතනින් පස්සේ දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරියෙක් වෙලා යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන දේ කාලේ තිබුණේ. ඉතින් එහෙම ගියහම අපි වගේ මුදල් හදල් නැති උදවියට ඉක්මනටම මුදල් ටිකක් හොයාගන්නත් පුළුවන්. ඉතින් බොහොම අය හොඳ දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරීන් තනතුරු තිබුණා. ඒ කාලේ මීරිගම රෝහල, කහවත්ත රෝහල, කහවත්ත මේ මැණික් තියෙනවා වගේ, එහෙත් බොහොම සල්ලි හොයන්න පුළුවන් රෝහල් මේ දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරි වෙලා ගියහම. නමුත් මම කල්පනා කරා ඉස්සෙල්ලා අපේ මොකද පවුලේම අධ්‍යාපනය කියන එක පිළිබඳව ප්‍රවණතාවයක් තිබුණ නිසා පශ්චාත් උපාධි පළමෙනි විභාගය කරන්න ඕන කියලා හිතුවා. ඒක අර සීමාවාසික පුහුණුව ඉවර වෙනවත් එක්කම කරලා සමත් වුණා. ඒක ඉතිහාසයේ වෙනකොට කවුරුවත් ඇත්තටම කරලා තිබුණේ නැහැ. ඒකත් දැරරුම් තීරණයක්. මොකද මට මතකයි ඒ විභාගයට මාස 4කට ඉස්සෙල්ලා මම මගේ ආචාර්යවරයෙකුට කතා කරා ගාල්ලේ. කතා කරලා මම ඇහුවා, සර් මේ විභාගයක් ළඟ එනවා, මට කරන්නත් හිතෙනවා, හැබැයි මම ෆේල් වුණොතින් මටත් ඒක හොඳ නැහැ, සර්ලටත් හොඳ නැහැ, වෛද්‍ය පීඨයටත් හොඳ නැහැ. ඒ ගමන මට කිව්වා මේ තමුසේ බණ කතා කරන්න එපා, ගිහිල්ලෝ විභාගේ කරනවා, එච්චරයි මට කිව්වේ. ඒ ගමනේ විභාගේ කරලා විභාගේ සමත් වුණා. ඊළඟට ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන තව ගොඩක් පුහුණු වෙන්න ඕනනේ. ඒ කාලේ කොළඹ තමා පුහුණු වෙන ප්‍රධාන මධ්‍යස්ථානය තිබුණේ. ඉතින් මම අර ඉස්සෙල්ලා කරපු ආචාර්යවරයාටම මම කතා කරා ගාල්ලේදී, දැන් සර් මම විභාගේ පාස්, මම මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ මේ කතා දෙකක් නෑ, මේ තමුසේ යනවා පෙරදිනියට කිව්වා. එහෙමයි කිව්වේ. නෑ, ඒ කාලේ පෙරදිනියට එන්න එච්චර කැමති නෑ. මේක අර සයිබීරියාවක් වගේ කියලා හිතන්නේ කොළඹද. කොළඹට ඉන්න මට අවස්ථා තිබුණා. ඉතින් මම මේ පෙරදිනියට ඊට ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන එක වතාවයි ශිෂ්‍යෙක් හැටියට අපි මේ විනෝද චාරිකාවක් ආව කොළඹ ඉඳගෙන. ඉතින් මම පෙරදිනේ රෝහලේ ඇවිල්ලා වැඩ කරන්න පටන් ගත්තා. ශ්‍රේෂ්ඨ මහාචාර්යවරු මහාචාර්ය අර්ජුන අලිවිහාරි, මහාචාර්ය චන්න රත්නතුංග, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී බුත්පිටිය, ඒ මහත්තුරුත් එක්ක. එතකොට ඒ අතරතුර ඉතින් මම කොළඹට ගිහිල්ලා මාස ගණන් අවුරුදු ගණන් වැඩ කරන්න සිද්ධ වුණා.
ඒ පුහුණු වීම කොටසක් හැටියටම හැබැයි ශල්‍ය වෛද්‍ය උපාධිය ලංකාවේ මම ඇත්තටම ඒ ඉක්මනට කරපු නිසා වයස 29 හමාර වෙනකොට මම මේ ඔක්කොම විභාග ටික කරලා ඉවර කරන්න අවස්ථාව ආවා දැන් ඔබතුමාගේ පෙරදිනිය රෝහලේ ගත කළ කාලයේදීම නේද ළමා වකුගඩු බද්දේ සහ මේ ඊට පසු කාලයක දැන් ඒ කාලේ මම පුහුණු වෙන කාලෙනේ ඊට පස්සේ ඒකම මම පෙරදිනිය විශ්වවිද්‍යාලයට ආධුනික කතිකාචාර්යවරයෙක් හැටියට බැඳුණා එයින් පස්සේ තමයි දැන් පිටරට පුහුණුවකුත් තියෙනවනේ වෛද්‍යවරුන්ට වසර දෙකකට ඕස්ට්‍රේලියාවේ ගියා ඒ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා පුහුණු වෙන කාලේ තමයි මම ආචාර්ය උපාධියකුත් තව එකක් කරේ ඒකල්ල ඇවිල්ලා ඊළඟට වැඩ කරනකොට තමයි අර ඔබතුමා කියපු මෙද ලංකාවේ දරුවන්ගේ වකුගඩු අක්‍රිය වෙලා මේ යනවා ප්‍රතිකාර ක්‍රමයක් තිබුණේ නැහැ తాවකාලිකව ඔය රුධිර ඒ පිරිසිදු කිරීම වගේ දේවල් කරාට වකුගඩු බද්ධ කිරීම ලංකාවේ වෙනකොට පටන් අරගෙන තිබුණේ නැහැ. ඉතින් අපිට ඒකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වුණා. ඒක තනි පුජ්‍යලයේ වැඩක් නෙමෙයි. දවසකින් දෙකක් කරන්න දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ ගොඩක් විශේෂඥ වෛද්‍යවරු අපි එකට එකතු වෙලා දැනට ලංකාවේ තාම සාර්ථකව විදියටම අපි වකුගඩු බද්ධ කරනවා පෙරදෙනිය මහරෝහලේ. ඉතින් දැන් මම පරිපාලන වැඩ කටයුතු වලට ගියාට ඒ වගේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මොකද ඒකට දැනට පුහුණු වෙච්ච වෛද්‍යවරු අපි මේ ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි එතනින් අතර වුණේ නැහැ. දැන් ඒ වගේම ළමයින්ගේ අක්මාව අක්‍රිය වෙලා අක්මා බද්ධ කිරීමක් කරන්න ඕන. ඒක වකුගඩු වලටත් වඩා අමාරුයි. ඒ ගමන අපිට ඒකට වසර 4ක් විතරම සැලසුම් කරන්න වුණා. කරලා විශේෂඥ වෛද්‍යවරු හැටියට පුහුණු වෙන්න බර්මින්ගහම් නුවර වගේ ඒ වගේ තියෙන බොහොම රෝහල් ඒ වෙනකොට ඇත්තටම මම ඉතාමත් සතුටුයි කියන්නේ දැන් මම මේ කතා කරන්නේ මේ දැන් අවුරුදු 25කට විතර පස්සේ වෙච්ච දේවල් දැනට සිද්ධ වෙන දේවල් ඒ වෙනකොට අපි ඇත්තටම පෙරදෙනිය විශ්වවිද්‍යාලයත් වෛද්‍ය පීඨයත් අපි පුජ්‍යලිකවත් ගොඩක් ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරගෙන තියෙන්නේ. එතකොට මම දන්නවා ඒ මට ඕනෝක්කම තිබුණා අක්මා බද්ධ කරන්න කණ්ඩායමක් පුහුණු කරන්න ටෙලිෆෝන් එකෙන් කතා කරාම බර්මින්ගහම් වලට අපිටත් කොයි කාලෙ දෙන්න පුළුවන් එහෙම කියලා අවුරුදු දෙකක් ඒගොල්ලන් පුහුණු කරලා දැනට හොඳ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා ඒ කරලා අපේ ලංකදී ළමා රෝගීන්ගේ අක්මා බද්ධෙත් කරා. ඉතින් ඒක ලොකු ගමනක්. හැබැයි ඔය ගමනේදී මම දැකපු එකක් තියෙනවා. 1985 86 විශේෂයෙන්ම 85 86 සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට වැඩ කරනකොට මරදානේ පිටකොටුවේ ඒ වගේ බෝම්බ පුපුරපු කාලේ ඔය බෝම්බ පුපුරපු කාලේ මගේ දෑත්තේ මිය ගියපු ඉන්නවා ගොඩක් එච්චරටම තුවාල වෙලා අපි මේ හදිසි ප්‍රතිකාර කරනවා නමුත් අන්තරා වෙනවා ඒ වගේම තමයි ඒ දවස්වල වෛද්‍යවරු හිඟායේ අම්පාර රෝහල් වලට අනුරාධපුරය වගේ තැන්වල වලට මම අපි ගිහිල්ලා ප්‍රතිකාර කරලා තියෙනවා සොල්දාදුවන්ට බෞබිමට ජීවේ දුන් රණවීරෝ දැන් ඒ කාලේ දැන් මේක දැනට හුඟ දෙනෙකුට අතීතයක් විතරයි නමුත් අපි ඒක මේ ඇද්දක අපේ ඇස් දෙකින්ම දැකලා මෙම සොල්දාදුවන් මොනතරම් වේදනාවෙන් මොනතරම් අමාරුවෙන් තුවාල වෙලා ඇවිල්ලා මොනතරම් විඳෙව්වද සමහර අය මේ අපේ ඇස් දෙක ඉදිරියේදී ජීවිතය ඇතෑරලා යනවා. එතකොට ඒගොල්ලන් ඒ ජීවිතේ නැති වෙන වෙලාවල් වල සමහර උදවිය කියපු දේවල්. සමහර උදවිය තමන්ගේ පවුල් ගැන කිව්වා. සමහර උදවිය කිව්වේ යුද්ධෙක් ගැන. කොහොමද මේක දිනන්නේ देव बबुन दो तीन पितु में पिंडी में पस पिंडा
පිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ නිප්පුරා එක හීනේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තිබේ ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවිතරා ඇත රණ මතින් දැවිකුම් වැද දැපැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන් තුන්හෙලි හැම මව්වරුන් ලය කිරි එරි ඇත උන් නමින් දෙව් කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පණ ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබේ අද දූපුතුන් හැම මේ දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ කේසිසි සොඳුරු සැඳෑව සමගින් ඔබ රැඳී සිටින්නේ කඳුරට ගුවන්විදුලියෙන් FM 98.1 107.3 107.5 තරංග මාලාවන් ඔස්සේ එවැගේම SLBC සහ රේඩියෝ ගාර්ඩන් කියන අපේ ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ලෝකේ කොතැනක සිට හෝ ඔබට කඳුරට ගුවන්විදුලියට සවන් දෙන්නට පිළිවන්. අපි කැන්ඩි සිටි සෙන්ටර් මේ විශේෂ විකාශන මැදිරියේ සිටයි. සොඳුරු සැඳෑව මේ ගී පිළිසඳර ඔබට සමීප කරන්නේ. ඒ වගේම තමයි KCC Facebook නිල අඩවිය සහ කඳුරට FM YouTube නාලිකාව ඔස්සේත් ඔබට මේ සොඳුරු කතාබහට සොඳුරු පිළිසඳරට සවන් දෙන්නට පිළිවන්. අද අපේ ආරාධිතයා විශේෂිතයි. පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් මහාචාර්ය MD ලබවංශ මැදතුමන්. ඒ වගේම අපි එතුමා පිළිබඳව අපේ රටේ ඉන්න ඉතාමත්ම කීර්තිමත් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් ඒ වගේම තමයි වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිතුමන් ලෙසින් කටයුතු කළ අපූර්ව මානව සම්පතක්. අද එතුමා තමයි අපේ සොඳුරු සැඳෑවේ. මේ ඔබ අපි දශක කිහිපයක් අහලා හුරු පුරුදු ඒ වගේම අපේ හදවත් තුළ රැඳී තිබුණු මේ මියුරු ගී එකතුවකුත් අපට පිරිනමන්නේ එතුමාගේ මතකයනොත් ඒට සංකලනය කරමින්. මහාචාර්යතුමනි, මම හිතනවා වෛද්‍යවරයෙක් අර ඔබතුමා කිව්වා වගේ පුහුණු වීම සඳහා විදේශගත වෙනවා වගේම ඉන් පස්සේ මේ වෘත්තිය තුළින් එහෙම නැත්නම් ඔබ යම් යම් තනතුරු දරනකොටත් විවිධාකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නට අවස්ථාව සැලසෙනවා. අපි කැමැති ඔබෙන් දැනගන්නට කොහොමද ජාත්‍යන්තර වශයෙන් ශල්‍ය වෛද්‍ය සංගම් එක්ක සම්බන්ධකම් ඇති කරගත්තේ? අපේ මේ ආසියානු කලාපයත් එක්ක මොන වගේ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න වැඩි දියුණු කරන්න හැකියාවක් ලැබුණද? ඒ ඔස්සේ ලංකාවට ගෙන දෙන්නට හැකිවුණු කීර්තිය මොන වගේද? මම දන්නේ ඔබතුමා කොහොම හිතනවද කියලා. මම මේ හරිම ලැජ්ජයි ඒ කාලේ. මම ඉස්ස ගිහිල්ලා ඔය ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කරන්න
සුදු මහත්තුරුත් එක්ක කතා කරන්න මගේ තිබ්බේ ලොකු චකිතයක් තිබ්බේ. කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි අපේ ඉංග්‍රීසි දැනීම අඩුයි කියලා අපිට හිතෙනවනේ තේරෙනවනේ. ඉංග්‍රීසි කියන්නේ පහු කාලයකට අපිට තේරෙනවා තවත් භාෂාවක් විතරයි. ඉංග්‍රීසි කොච්චර දන්නවද නැද්ද කියන එක මත නෙමේ ජීවිතේ රඳාපවතින. හැබැයි ඉංග්‍රීසි වැදගත් භාෂාවක්. ඒක දැනගන්න ඕන අපි හැම කෙනෙකුටම දැනගන්න පුළුවන් නම් ඒකෙන් ලොකු සෙතක් වෙනවා Tamanට. නමුත් ඒක බාගෙට දන්නවා කියලා අපි මන්දගාමි වෙන්න හොඳ නැහැ. ඒතර එකක් ඒක දෙවෙනි එක තමයි ඉතින් අපි ගම් වලින් ආවහම ටිකක් චකිතයක් තියෙනවනේ හැම දෙයකටම. මම හිතන්නේ ওই දෙක නිසා මම කවදාවත් හිතුවේ නැහැ මේ ජාත්‍යන්තර ශල්‍ය වෛද්‍යවරුත් එක්ක මට ගනුදෙනු කරන්න පුළුවන් වෙයි කියලා. මේ ඇත්තට මම ඒ කාලේ එහෙම සිහිනයක් තිබුණෙත් නැහැ. දැන් ඔය ඉස්ලාම්ගේ බටහිර ඕස්ට්‍රේලියාවට බටහිර ඕස්ට්‍රේලියාවේදී මම ළඟින්ම වැඩ කරා ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක්. ඉතින් ඒගොල්ලන් මගේ දැක්කේ එකම දෙයයි. මේ මිනිහා මහන්සි වෙලා වැඩ කරනවා කියන එක විතරයි ඒගොල්ලන් දෙන්නම දැක්කේ. ඒ දෙන්නම පාට ભેදයෙන්තරව මහන්සි වෙලා වැඩ කරන උදවියට උදව් කරන දෙන්නේ. ඉතින් මම හරි වාසනාවන්තයි ඒ අතින්. ඊට පස්සේ මට ගොඩක් උදව් කරා ඒ දෙන්න. තවමත් අපිත් එක්ක බොහොම ළඟින් සම්බන්ධකම් තියෙනවා. ඒ මහාචාර්යවරු දෙන්නම ඒගොල්ලන්ගේ නෝනලා තෙක්කලා මම හිතන්නේ ගමන් 7-8 වතාවක් ලංකාවට ඊට පස්සේ එන්න ඇති. ඇවිල්ලා ඉතින් මට මේ දැනට නම් ඉතින් තියෙනවා පොඩක් විශාල ගෙදරක් පුජිලේ ගෙදරක් ඔය බොහොම පොඩි ගෙදරක හිටියේ ඒක මං කෝ ඉතින් මේ කිට්ටුව තියෙනවා රෙස්ට් හවුස් එකක් හරි බුක් කළේ නෑ 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 වා ඉන්න තැනක තමයි අපි ඉන්නේ කියලා අර පොඩි ගේම තමයි ඒගොල්ලත් හිටියේ පවුලෙම මිනිස්සු වාගේ ඉතින් අපි එහෙ දැනට ගියත් ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉතින් ඒ සම්බන්ධය ආවා ඒ සම්බන්ධය ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා අපේ ශල්‍ය වෛද්‍යවරු පුහුණු කරන්න දේශන ශල්‍ය කර්ම කරලා පුහුණු කරන්න. ඒ වගේම අපි අපේ ඊළඟට තරුණ ශල්‍ය වෛද්‍යවරු ඕස්ට්‍රේලියාවට යවන්න වුණාට පස්සේ කෝල් එකක් දෙන එක හරි ඊමේල් එකක් හරි ලියන එක තමයි. මොකද ඒගොල්ලන්ට පහු කාලයක් ටික දවසක් යනකොට තේරුණා මම යම්කිසි නමක් යෝජනා කරවතින් ඒගොල්ලන් ඒක ගැන දෙසරයක් හිතන්නේ නැහැ. මොකද මම නුසුදුසු කෙනෙක් යෝජනා කරන්නේ නැති නිසා. ඒක නිසා මම යෝජනා කරපු ඔක්කොටම ඒගොල්ලන් රස්සා හොයලා දීලා තියෙනවා පුහුණු වෙන්න. මම කියලා තියෙන්නේ පුහුණු වෙලා ඉවර වෙලා අවුරුදු දෙකක් යනකොට ආපහු එවන්න ඔහේ තියාගන්න එපා. මගේ එකම ඉල්ලීම ඒකයි. ඉතින් ඔය කතා කරගෙනනකොට ලස්සන වැඩක් වුණා. අපි ඔය අපේ විභාගවලට පශ්චාත් වෛද්‍ය විභාගවලට වෛද්‍යවරු ගෙන්නනවා පිටරටවලින් හැම වසරකම. විභාග දෙකක් තියෙනවා. එක විභාගයකට දෙන්නෙක් හෝ තුන්දෙනෙක් ගෙන්නනවා. එක ගමනක් ඒ බටහිර ඕස්ට්‍රේලියාවෙන් මගේ වයසෙම එක්කෙනෙක් ගෙනල්ලා දැන් අපේ පෙරදෙණියේ තමයි විභාගෙ තිබ්බේ. ඉතින් බොහොම දක්ෂ තරුණ වෛද්‍යවරයෙක් මම ඒගොල්ලන්ට අඳුන්වලා දීලා කිව්වා අර දෙන්න නෙමෙයි වෙන වෛද්‍යවරයෙක් මෙයාවේ ඔයාට පුළුවන් ද මෙයාව ගන්න පුහුණු කරලා දෙන්න කියලා. නෑ නෑ ළමා කිසි ප්‍රශ්නයක් නෑ මෙයා හරි හොඳයි මම ගිහිල්ලා ඒක කරන්නම් කිව්වා. ගිහිල්ලා සුමානගේ මට කෝල් එකක් දුන්නා ළමා සොරේ මේක කරන්න බෑ මොකද එහෙ ගොඩක් කට්ටිය ඉන්නවා ඒ තනතුරට ලොකු තරඟයක් තියෙනවා I am extremely sorry කියලා කිව්වා. ඉතින් මට මේකට පොඩ්ඩක් කේන්තිත් මේ වෙච්ච වැඩේට කල්පනා කරා මං එදාම මං ඒ වෙනකොට එංගලන්තෙත් ගිහිල්ලා අවුරුදු එකහමාරක් ඔය රොයල් ෆ්‍රී කියන හොස්පිටල් එකේ මේ ඒ රෝහලේ වැඩ කරලා ගොඩක් සම්බන්ධකම් ඇති කරගෙන තියාගත්තා. ඉතින් මම්මගේ හොඳ යාළුවෙක් ඉන්නවා මං කොල්ලයක් දෙලා කිව්වා මට මෙන්න මෙහෙම ළමෙක් ඉන්නවා එවන්න පුළුවන්ද මාස දෙකෙන් එහෙට අරගත්තා පුහුණු කරා. ඒක විතරක් නෙමෙයි ඒ පුහුණු කරලා අවුරුද්දක් යනකොට ඒ රෝහලේ හොඳට වැඩ කරලා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තනතුරකට ඇබෑර්තු ඇවිල්ලා ඕකට ඉල්ලුම් පත්‍රකෙන් දෙව්වා. ඒක බොහොම තරඟකාරී එකක්. සුදු මහත්තුරු තමයි හුඟක් වෙලාවට ඒකේ තරඟෙන් දිනන්නේ. ඒ ගමන දැන් මම යවපු මේ ශල්‍ය වෛද්‍ය තරුණයා ඉන්නවනේ එයත් ඉල්ලුම් කරා අරහෙට. අර රොයල් ෆ්‍රී හොස්පිටල් එකේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ඔක්ස්ෆර්ඩ් වල තියෙන සමුක පරීක්ෂණයට ඉස්සෙල්ලා දවසේ කෝල් එකක් දීලා එහෙ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයාට කිව්වා
ලංකාවෙන් ආපු මේ ළමයා මේ පුජ්‍යලයා බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් මෙයා ගන්න ගත්තා. ඒකලද ඒ වෛද්‍යවරයා ඇවිල්ලා දැනට අපේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරනවා. ඉතින් ඒ වගේ අපි සම්බන්ධතා ඇති කරගත්තා. සම්මන්ත්‍රණවලට අපි යනවා එනවා දැනට ඒ බටහිර රටවල් එක්ක. ඊළඟට ඔය සාක් රටවල් වල ඇත්තටම මම මේ ගොඩක් ඇවිදලා තියෙනවා ශල්‍ය වෛද්‍යවරු හම්බෙලා තියෙනවා ඒගොල්ලන් අපේ දැන් යාළුවෝ වගේ මලගෙවල් වලට යන්න ඉන්න හම්බෙන්නේ නැහැ මගුල් ගෙවල් වලටත් අපි යනවා එච්චරටම යාළු වෙලා තියෙනවා එහේ ඉන්න ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරු ඔය සංගම් වල ඒ වගේනොත් අපිට අවශ්‍ය උනේ මේ පුජලිකව අපිට යමක් බලා ගන්නවට වඩා අපේ රටේ ඉන්න ශල්‍ය වෛද්‍ය වෘත්තිය කියන එක ඉහළට නංවන්නත් ඒ වගේම මේ අපේ ඉන්න ශල්‍ය වෛද්‍යවරු මේ නිකම්ම නිකන් නෙමෙයි හොඳ කට්ටිය ඒක ඇත්තටම ඉන්දියාව පකිස්තානය නේපාලේ බූතානේ අෆ්ගනිස්තානේ බංග්ලාදේශ මාලදීවනේ ඒ වගේ රටවල කට්ටිය දන්නවා දැන් මේ ඉන්නේ මේ ලංකාවේ ඉන්නේ හොඳ ශල්‍ය වෛද්‍යවරු කියන එක. ඉතින් මේ ළඟක් වෙනකම්ම මම මේ සාක් රටවල ශල්‍ය වෛද්‍යවරුන්ගේ සභාපතිත්ව වෙලා ඉඳලා තියෙනවා දැන් මට මේ කාලේ ඉවරයි මට යන්න ඕන කියලා මම මේ කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් කැමති නැහැ කියනවා තව අවුරුද්දක් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඒ සම්බන්ධකම් ගොඩක් ඇති කරලා ඒකෙන් ප්‍රයෝජනය අපිට පුජ්‍යලිකව නෙමෙයි මේ රටට දැන් එංගලන්තේ වුණත් මම යෝජනා කරවතින් කවුරු හරි අපේ ශල්‍ය වෛද්‍යවරයෙක් තරුණ කෙනෙක් පුහුණු වෙන්න කියලා ඒගොල්ලන් ඒක ගැන ගොඩක් දැන් ලංකදිත් ගිය සුමානේ එහෙ ග්ලාස්ගෝ නුවර ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ හිටපු සභාපතිලා දෙන්නෙක් ආවා දෙන්නෙක් ඇවිල්ලා ඒගොල්ලන් ඇත්තටම ඉතින් මේ විශ්වවිද්‍යාල පරිසරයත් හරිම ප්‍රසන්නයි ඒගොල්ලෝ බොහොම හොඳට දවස් දෙකක් ඉඳලා මාත් එක්ක කාලය ගත කරලා ගියා. ඉතින් ඒකෙදි ඉතින් මම අතිශෝක්තියෙන් කියනව නෙමෙයි නමුත් දැන් මම ඔය මොස්කව් නුවර වැඩ කරන කාලේ මෙහෙට එන්නට ඉස්සර වෙලා ග්ලාස්කෝ වල ශල්‍ය වෛද්‍ය ප්‍රධානියාගෙන් මට ඊමේල් එකක් ආවා අපි කැමති ඔබට ගෞරව උපාධියක් දෙන්න ඔබ ඒක බාර ගන්න කැමතිද කියලා. ඉතින් ඒක බොහොම හොඳ දෙයක්. මම උත්තරය යවුවා දැනට මේ කොවිඩ් එක නිසා ඒක මට බාර ගන්න යන්න බැරි වුණා. ඒගොල්ලන් ඔක්කොම තිබුණේ මේ ඔන්ලයින් ක්‍රමයට තියෙන. දැන් ජුනි මාසේ තියෙනවා. ජුනි මාසේ බාර ගන්න පුළුවන්ද කියලා හෙව ඔන්ලයින්. මම කිව්වා නෑ මට ඔහෙට ඇවිල්ලා බාර ගන්න ඕන. මොකද ඔයගොල්ලන්ට කරන ගරු කිරීමක් තමයි මම ඔහෙට එන එක. ඉතින් බලන්න අපි කොවිඩ් ඉවරුණාට පස්සේ අපි මේක කරගන්නට පුළුවන්ද කියලා. ඉතින් ඔය අවස්ථා දෙක තුනේදීම මේ මට ඕනම් පිටරට රස්සාවක් කරන්න තිබුණා. බටහිර ඕස්ට්‍රේලියාවෙන් දෙද්දිත් තිබුණා. ඊට පස්සේ යන්නත් තිබුණා. එංගලන්තේ යනකොට මම ටිකක් වයසට මුහුකුරා ගිහිල්ලා එංගලන්තේ යනකොට ඒ කට්ටිය හිතුවේ මම යන්නේ මේ වකුගඩු බද්දි ඉගෙන ගන්න නෙමෙයි එහෙ නතර වෙන්න තේයි කියලා. ඒ ගමන මාස 3ක් විතර යනකොට තමයි මේගොල්ලන්ට තේරුනේ මේ මිනිහා ඇවිල්ලා ඉන්නේ මෙහෙ නතර වෙන්න නෙවෙයි මේ වැඩේ ඉගෙනගෙන යන්න කියලා. ඒ ගමන එහෙ ප්‍රධාන ශල්‍ය වෛද්‍යතුමිය කියනවා ළමාවංශ වා යන බව මම හොඳටම දන්නවා. හැබැයි හෙට යනවායි කියලා අද කියන්න එපා. මොකද මට කවුරු හරි හොයාගන්න ඕනේ. මං කිව්වා මං ඔයාලට මාස 3ක කාලයක් දෙන්නම් කියලා. ඉතින් අවුරුදු දෙකක මට රස්සාවක් තිබුණා. ඒගොල්ලන් දීලා හොඳ රස්සාවක් ඒක පුහුණු වෙන ගමන. නමුත් මං අවුරුදු එකමාරකෙදී මට අවශ්‍ය ටික මම ඉගෙන ගත්තා. මම අවුරුදු එකමාරකින් මෙහෙට ආවා. ඉතින් හැබැයි මෙහෙමයි දැන් කවුරු හරි ඉන්න පුළුවන් අපි ආවේ මේ රටට ආදරෙයි එහෙම කියලා. මම දන්නේ නැහැ මම ආවේ රටට ආදරෙයිද නැද්ද කියලා. නමුත් මම දන්නවා මම මේ රටට වැඩ කරන්න කැමති පිටරට වැඩ කරනවට වඩා කාරණා කීපයක් නිසා. එකක් තමයි මේ වෛද්‍යවරයෙක් හැටියට මේ රටේ තියෙන පිළිගැනීම වැඩි අනිත් රටට වඩා. ඒකත් අපි දැන් අභිමානයක්. ඉතින් පුජ්‍යලේකුට කවුරු හරි සලකනවා නම් ඒක වැදගත් දෙයක් හැටියට පේනවනේ. ඒක පවුලේද සමාජයේද ඒක සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලයේද නිකමෙක් කියලා ගණන් ගන්න නැතුව ඉන්නවනම් Tamanටත් ඒක එච්චර වැදගත්කමක් තේරෙන්නේ නැහැ. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ අපි මොනවා කිව්වත් මෙහි මේ ලංකාවේ මේ වැඩ කරන එකෙන් ලොකු තෘප්තියක් එනවා ආත්ම තෘප්තියක් එනවා. දැන් අරක එහෙම නෙමෙයිනේ එතන වැඩ කරන එක එහෙම ආත්ම තෘප්තියක් ඉන්නේ නැහැ. එකක් වැඩ කරන්න තියෙන ක්‍රමවේද. දෙවෙනි එක ඒ රෝගීන් තමා
එවනට මේ අපේම කියලා දැනෙන්නේ නැහැ නේ. තුන්වෙනි කාරණේ මම හිතන්නේ මොකද අපේ මේ ප්‍රභාතේක නායක මැතිතුමත් මම හිතන්නේ අපේ පවුල් වලට ටිකක් න්‍යෂ්ටිගත වෙච්ච උදවිය. ඒක නිසා මේ අම්මා තාත්තලා මෙහෙ දාලා සහෝදර සහෝදරියව මෙහෙ දාලා එහෙ යනවායි කියලා අපිට එහෙම දැන් හිතන්න හරි අමාරුයි. ඉතින් හැමතිස්සෙම අපිට හිතුනේ මේ රට මගේ රට අපි එන්න ඕන කියලා මේක ඉපදිච්ච රට කියලා. Thank you.
මිරන්ඩා හේමලතා මේ ගීතය රචනා කළ නොස්ටින් මුඩසිංහන් තමයි සංගීතය නිර්මාණය කරන්නේ. විශාරද මාලනී බුලත්සිංහලන්ගේ කී හඬින් තමයි අපේ මතකය තුල මේ ගීතය රැඳී තිබුණේ. අද රිද්මි ගීතය ගායනා කළ ක්‍රීෂන් සංගීත කණ්ඩායම අපේ වාද්‍ය වෘන්දයත් සමග එක් වෙමින් අපිට ජීවිතේ මේ වගේ මාතෘභූමියක ජීවත් වෙන වැසියන් හැටියට දැනෙන නිතර නොයසෙන ගී අතර එක් ගීතයක් හැටියට මහාචාර්යතුමනි ඔබතුමන් මේ තෝරා දුන් ගීතේ අපේ වැඩසටහනෙත් මම හිතන්නේ පළමු වතාවට තමයි මේ ගීතය ගායන ඔබතුමන්ට බොහොම ස්තුතියි. අමතක වෙමින් එහෙම නැත්නම් මතකේ සමහර විටකදී නිතර රැඳී නොතිබිනා ඒ වගේ ගීතයක් අපිට එක් කරලා අපේ වැඩසටහන තවත් අලංක කර මම හිතන්නේ මේ මෑතකදී මේ ගීතේ තව තවත් ටිකක් ජනප්‍රිය තලයකට ආවා. අපි අලුත් පරම්පරාවකදී මේ ගීතේ ගායනා කරලා ඒක ජනගත කරන්නට ඔවුන් ලොකු දායකත්වයකට ලබා දුන්නා. අද අපේ සොඳුරු සැඳෑවේ ආරාධිතයා පෙරදිනේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් මහාචාර්ය එම් ඩී ලමා වංශ මැතිතුමන් ශල්‍ය වෛද්‍ය විශේෂඥ එම් ඩී ලමා වංශ මැතිතුමන් තමයි අද සොඳුරු සැඳෑවේ ආරාධිතයා. මේ සුන්දර හැන්දෑව තවත් හැඩ ගන්නන්නට 53 වෙනි වැඩසටහනයි අද එතුමා අපේ සහභාගී වෙන මේ වැඩසටහන. මහාචාර්යතුමනි දැන් ඔබතුමාර මෙතෙක් ආපු මේ පරිච්ඡේද කීපෙම අපි ආපහු එකින් එක මතක් කරනකොට මට ඔබතුමාගේ මෙහිම කාරණයක් අහන්නට හිමිතුණා. මොකද ඔබ කිව්වා වගේ ජීවිතේ බොහෝ අභියෝග පැමිණිච්චි දේවල් වලට ස්වභාවික විදියට හරි එහෙම නැත්නම් මේ වෙනත් විවිධාකන ආර්ථික සමාජීය දේශපාලන මේ විවිධ ක්ෂේත්‍රන් ඔස්සේ ආපු අභියෝග වලට මුහුණ දීලා ජීවිතේ පන්නරයක් ලබාගත්තු චරිතයක්. ඔබ ඒක ඉතාම හොඳට ජාත්‍යන්තරයේ ජයගත්තු චරිතයක් කියලා කියනවා. මට හැඟෙනවා අපි මේ ඔක්කොම කැටි කරගෙන අලුත් පරම්පරාවට හොඳ පණිවිඩයක් දෙන්න ඕනේ මහාචාර්යතුමනි. අභියෝග වලට නොසැලී මුහුණ දීලා ඒවා ජයගන්නේ කොහොමද කියන එක ගැන. ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. සරල උත්තරයකුත් අමාරුයි. ඊට ඉස්සෙල්ලා මගේ රට ගැන සින්දුව ගැන කල්පනා කරනකොට දැනට ද පිටරට වැස් ජීවත් වෙන ලංකාවේ පුරවැසියෝ ඉන්නවනේ. ඒතර ඒගොල්ලන් පිටරට ගිහිලා තියෙන එක එක හේතු නිසා. ඉතින් ඒ හේතු ඒගොල්ලන්ට සාධාරණයි. එතකොට මේගොල්ලන් හුඟක් අය ලංකාවට ආදරෙන් උදව් කරගෙන ඉන්නවා. සමහරක උදවේ මම දැකලා තියෙනවා ලොව දෙකක් අතර දෙලොවක් අතර තනි වෙලා ඉන්නවා. සංස්කෘතික දෙකක් අතර තනි වෙලා ඉන්නවා. ඊළඟට සමහර උදවිය මේ ලංකාවේ දැන් අර පරිසරයට අනුගත වුණාට පස්සේ ලංකාවේ කෙරෙන හැමදේම අඩුවක් දකින්නේ. අපි හරියට පාර යන්නේ නැත්නම් හරියට වාහන එලවන්නේ නැත්නම් ඒව ඔක්කොම يعني අඩුවක් තමයි. නමුත් ඒක දිහා ඊට වඩා පිළිකුල් විදියට දකින උදවිය ඉන්නවා. මොකද ඒගොල්ලන් අර පැත්තේ ජීවත් වෙලා ඒ පැත්තට අනුගත වෙලා. ඉතින් එහෙම උදවිය සමහරලාට දැන් එහෙදි මම දැකලා තියෙනවා ඔහොම කතා කරන අපි දන්න කට්ටියත් එහෙදි හොඳට ඉඳලා අතන කටුනායක මේ එයාපෝට් එකෙන් බැස්සට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ අනිත් ලංකාවේ මේ පුරුදු වලටම පුරුදු හැසිරෙන උදවියත් මම දැකලා තියෙනවා. ඉතින් ඒක මේ එක කොට්ටාසයක් නෙමෙයි මේ පිටරට ඉන්න කොට්ටාසයේ විවිධ වර්ගවලට. ඊට පස්සේ ඒගොල්ලන් සමහර උදවිය හිතනවා මේ ඒගොල්ලන් තමයි මේ ලංකාව කොහොමද ඉස්සරහට යන්න ඕන කියන එක හොඳටම දන්නේත් කියලා. මේ අවුරුදු 20කට 30කට උඩ ගිහිලා වෙන්න පුළුවන් ලංකාව එපයි කියලා තැරලා ගියපු කට්ටියක් ඉන්නවා. උතන මේකට දේශසහගතව ගියපු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් හදනවා මේ ලංකාව. නමුත් ලංකාව දියුණු කරන්න හදන්න පුළුවන් තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් අපි මේ ලංකාවේ ඉන්න කට්ටිය එකට එකතු වෙලා වැඩ කරවතින් මොන මති මතාන්තර තිබ්බත් අන්න ඒක ගැන හිතනකොට ඒකත් එක්ක මේ සමන්ජරත් මහත්මයා අහපු ප්‍රශ්නේ වැදගත්. මොකද මොනවද අපි දරුවන්ට තරුණ පරම්පරාවට දෙන උපදෙස් කියලා. එකක් තමා මේ අපි මම දැනටම කාරණා දෙක තුනක් කිව්වා. එකක් තමා ජීවිතේ අපිට ගොඩාක් අඩුපාඩු එක්ක අපි හුඟක් දෙනෙකුට අඩුපාඩු තියෙනවා.
ඒ අඩුපාඩු ජය අරගන්න පුළුවන් කියන එක ඔළුවට දාගන්න එක පළවෙනි දේ. දෙවෙනි එක තමයි ඒකත් එක්කම බඳුන එකක් තමයි මේ ඍණාත්මක අගයක් දෙන්න එපා ජීවිතවලට. අපි හැම කෙනෙකුටම ධනාත්මක දෙයක් කරන්න පුළුවන්. ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. දැන් අද මේ සමාජය බැලුවට පස්සේ මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි මේ හැම දෙයක්ම හැම කෙනෙක්ගෙම මේ අඩුවක් නේ දකින්නේ. සමාජ මා මේ ජාලා හරහා පත්තරේ බැලුවත් ඊළඟට මේ රූපවාහිනිය බැලුවත් මේ හොඳකට වඩා මේ හැම කෙනෙක්ගෙම මේ නරකක් නේ තියෙන්නේ දැන්. කවුද හොඳ? ඒක රටට සහ මේ තරුණ පරම්පරාවට ලොකු නරකක් ඇත්තටම. අපි හැම කෙනෙක්ගෙම හැම කෙනෙක්ගෙම අඩුපාඩු තියෙනවා. මම කියන්නේ නරකට හොඳයි කියන්න කියලා නෙමෙයි මම කියන්නේ. අපි නරකම බලන්න පුරුදු වුණොතින් අවුරුදු දෙකක් ඒ විදියට පුරුදු වුණාම අපිට ජීවිතේ පේන්නේම නරක විතරයි. ඉතින් මම ඒ වගේ පුජ්‍යලය ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. ඒ වගේම ජීවිතය සමතුලිත විදියට සහ ධනාත්මකව බලන උදවිය මම දැකලා තියෙනවා. මම ඇත්තටම ජීවිතේ හුඟක් වෙලාවට දකින්නේ මේ ධනාත්මක. මේක කරන්න පුළුවන් කරමු කියන එක අනික් කට්ටිය මට වඩා හොඳයි ඒක කරන්න කියන හැඟීමෙන් තමයි මම ඇත්තටම මේ කට්ටියව විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන එකෙන් මට පාඩු වෙලා නැහැ. මේ සමස්තයක් ගත්තට පස්සේ අවිශ්වාස කරනවට වඩා. ඉතින් ඒක නිසා මම හිතන්නේ තරුණ උදවිය මේ ජීවිතය ධනාත්මක දිහා බලන්න ඕන. ඊළඟට මේ අපි පුරුදු වෙලා තියෙන්නේ මේ අපේ සමාජයේ ඉතින් එදා දවසේ ඉඳගෙනම අපිට හුඟක් දේවල් සුබ සාධන කටයුතු නේ වලින්නේ ජීවිතය ඉස්සරහට ගෙනියන්නේ පවුල් හැදෙන්නේ. හාල්ද පොල්ද ඊළඟට අධ්‍යාපනයේද සෞඛ්‍යද ඒ වගේ ගොඩාක් වැදගත් ඒවනු තිබුණා නම් මම වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ පැහැදිලිවම. ඒ වගේ සුබ සාධන වැඩ කටයුතු අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් මට මෙතෙන්ට එන්න බැහැ. ඒව හරි වැදගත්. හැබැයි ඒ වගේම තමා අපිට අධ්‍යාපනය ලැබලා ඉස්සරහට ගියාට පස්සේ විශ්වවිද්‍යාලේ හරි මොනවා හරි අපි රජෙන් හෝ වෙන කෙනෙක් රැකියාවක් දෙනකම්ම ඉන්න ඕනද කියන එකක්. අද රජ රැකියාවන් වලට වඩා ගොඩක් ඉස්සරහට ගියපු රැකියාව තියෙනවා තමන් විසින්ම. මොකද අපි අධ්‍යාපන ඉහළට ගියපු කට්ටියට පුළුවන් වෙන්න ඕන අනිත් කට්ටියට රැකියා හොයලා දෙන්න. අපි රැකියා ඉල්ලන්නේ කාගෙන්ද? අර ගමේ වැඩ කරන කම්කරුවගෙන් ගොවියන්ගෙන් ඉල්ලනවා මේ අපිට රැකියා දෙන්න කියලා. මොකද ඒගොල්ලන්නේ ඇත්තටම ජාතික නිෂ්පාදනයට උදව් දෙන්නේ. ඒක ඒගොල්ලන්ට කරන අසාධාරණයක්. ඉතින් අනේ මනස මම හිතන්නේ අපි වෙනස් කරගන්න බලන්න ඕන හැම එකක්ම කාගෙන් හරි දෙනකන් ඉන්නේ නැතුව. අනෙක් කාරණය ගත්තහම අපි සමතුලිතව හිතන්න පුරුදු වෙන්න එක. දැනට දැන් ඔය විශේෂයෙන් ආපහු සමාජ මාධ්‍ය දාලා ගැන කතා කරනකොට සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට අපි හැම එකටම බොහොම එක්ස්පර්ට්ලා විදියටනේ අපි දෙන්නේ. අපි හැමදේම දන්න විදියට තමයි ප්‍රතිචාර අපි පෝස්ට් එකක් ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ඇත්තටම මම නම් ඒකට කැමති නැහැ. මට ඒක කරන්නත් බැහැ. මොකද මම දන්නේ එක සාහිත්‍යයක් විතරයි. මට ඒක ගැන ටිකක් හරි කියන්න පුළුවන්. නොදන්න දේවල් ගැන මට කතා කරන්න බැහැ. ඉතින් අපි අන්න ඒ වගේ බොහොම ඉක්මනට ගන්නා වූ ඒවට සමරි ඩිසිෂන් කියලා කියන්නේ ඒ වගේ දේවල් වලට තරුණ පරම්පරාව නොගිය යුතුයි. මේක සමතුලිතව හිතලා මොකද්ද හොඳ නරක කියලා හිතලා අපි තීරණයක් ගන්න ඕන. අනික තමා මේ මාධ්‍යත් කරන වැඩක් තමා. දැන් ඔන්න එක උදාහරණයක් මම කියන්නම්. එංගලන්තේ ලන්ඩන් නුවරදී එක රෝගියෙක් නැති වුණා. ඒ රෝගියාට රුධිර පාරවිලනය කරන්න පැය භාගයක් විතර පරක්කු වීමෙන්. ඒකට හේතුව වුණේ ලේ බැංකුවෙන් එවපු ලේබල් එකේ තියෙන නමේ රෝගියාගේ නමේ අතර එක අකුරක වෙනසක් තිබුණා. ඒක නිසා ආපහු යවලා ආපහු ලේ අරගෙන ආපහු චෙක් කරනකොට පැය භාගයකට වැඩිය ගියා රෝගියා අන්තරා වුණා. දැන් ලංකාවේ ඕක වුණා නම් අපි ඉස්සර වෙලාම මාධ්‍යයට දාලා ඕකට සහභාගි වෙච්ච ඔක්කොටම දොස් කියලා රෝල්ටත් දොස් කියලා එක නැහැ.
එංගලන්තය ඒ රෝහල විසින් ඇතුළ පරි අභ්‍යන්තර පර්යේෂණයක් කරා ඒකට බාහිර පර්යේෂණයක් කරා මාස හතක් ගියා ඔක්කොම ටික හොයලා අන්න මාස හතකට පස්සේ එම පර්යේෂණ දෙකේම ප්‍රතිඵල ආවට පස්සේ ඔව් එහෙම වැරද්දක් වුණා කියලා මාධ්‍ය ප්‍රචාරයක් දුන්නේ අන්න එදා තමයි. එතකන් කවුරුවත් වැරදි හෝ කියලා කිව්වේ නැහැ. ඉතින් නමුත් අපි දැන්ට පුරුදු වෙලා තියෙන්නේ බොහොම ඉක්මනටම මිනිස්සු වැරදි කාර්යය කරනවා. මිනිස්සු වැරදි කාර්යය කරන්න ගත්තොතින් කවුරුවත් මේකේ මේ ලංකාවේ ඉදිරි ගමනට කවුරුවත් මොනවත් කරන්නේ නැහැ. හොඳම වැඩේ තමයි ගෙදරට වෙලා වාඩි වෙලා ඉන්න එක වැඩක් නොකර මොකද දොස් අහන්න වෙන නිසා. ඉතින් ඔන්න ඔය වගේ සංකල්ප ටිකක් තරුණෝදවියට ඔළුවට දාගන්න පුළුවන් නම් මේ මේ ලංකාව ඕන තරම් දේවල් තියෙනවා අපිට ජීවිතේ ඉස්සරහට යන්න. ඔබතුමා කියන්නේ යහපත් ප්‍රාර්ථනාවක් දල්වන්න පුළුවන් නම් ඒ දල්වන ප්‍රාර්ථනාව බොහොම ලස්සනට සුදුලෙයි කියලා. ඔව් මොකද මම දැන් මගේ සහෝදර සහෝදරියන්ටත් ඒක ඔළුවට දාන්න තරම් මම මෝරලා තිබුණේ නැහැ. මොකද අපි එකට නේ වැඩුනේ. නමුත් මම මගේ දරුවන්ට පුළුවන් තරම් ඒක ඔළුවට දාන්න මහන්සි අරගත්තා ඉස්සරහට ජීවිතේ ගෙනියන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලත් තරුණ උදවිය රට ජාතිය ගැන ආදරයක් තියෙන්න ඕන ඉස්සරහට අපිට යමක් කරන්න පුළුවන් අභියෝග ජය ගන්න පුළුවන් කියන සංකල්පේ ඉඳගෙන තමයි මම ඒගොල්ලන්ටත් අධ්‍යාපනයට උදව් කරේ. ඉතින් ඒ අතරේ මට මතක් වෙනවා දැන් මේ දරුවන් ගැන කතා කරනකොට දැන් ඉස්සෙල්ලාම කිව්වනේ මගේ භාර්යාව හමු වුණේ මේ වෛද්‍ය පීඨයේ ඉන්නකොට. ඒක ලස්සන කතාවක් තියෙනවා. දැන් ඉතින් අම්මට තාත්තට නොකියන්නේ ඔක පටන් අරගන්නේ ඉතින් කොළු කාලේනේ. කියන්නත් ලැජ්ජයි බයයි මොනවා කියයිද කියලා දන්නේ නැහැ. ඒ ගමන දැන් අවුරුද්දකට මෙන්න මේ වගේ දවසක් තමයි ඒක. අප්‍රේල් මාසේ හැබැයි 9 වෙනිදා නෙමෙයි 9 10 නෙමෙයි අප්‍රේල් මාසේ 11 විතර තමයි මම ගෙදර ගියේ. 12 ඉඳන් අවුරුද්ද තියෙන්නේ නැත්තේ. ඉතින් අම්මා කැවුම් හදනවා. ඒ ගමන මම හිතුවා මේ හිතට බොහොම මේ ආයාසයක් අරගෙන අම්මට මේක කියන්න ඕන කියලා. ඉතින් අම්මා කැවුම් හදා ඉන්න වෙලාවට ලිප ළඟ මමත් ගිහිල්ලා වාඩි වෙලා අම්මේ කිව්වා අම්මේ මොකෝ කියලා ඇහුවා. ඒ ගමන ඉතින් මේක අසාමාන්‍යයිනේ එතෙන්ට ගිහිල්ලා වාඩි වෙනකොට. එහෙනම් මම කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ මෙහෙම ගැහැණු ළමෙක් ඉන්නවා කියලා. මන් දන්නේ කොහොමද එයා කවුද කියලා. ඉතින් ඒක අම්මා කෙනෙක් හිතන්නේ මේ තමන්ගේ පුතා මේ අමාරු වැටෙයි කියලානේ අම්මා කෙනෙක්ගේ. ඉතින් ඊට පස්සේ අවුරුද්දෙන් මං කිව්වා ඉතින් එහෙම කෙනෙක් නන් නෙමෙයි. ඉතින් ඒකට මුකුත් ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඉතින් ඊට මාසයකට විතර පස්සේ අම්මා ගාලේ ආවා. එතුමිය හම්බුණා කතා කරා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මගේ පවුලේ උදවිය අම්මයි සහෝදර සහෝදරියොයි. මම ඇත්තම කියන්නේ ඒගොල්ලෝ මං හිතන්නේ මට වඩා ආදරේ ඇති එතුමියට. ඉතින් එතුමියත් එහෙමයි කරන්න පුළුවන් ඔක්කොම දේවල් අම්මා තාත්තා වෙනුවෙන්. ඒ වගේම තමයි මගේ තාත්තා නැති වෙනකොට අවසාන මාස 6ක් විතර මට ගෙනල්ලා නුවර බලා ගන්න වුණා අසනීප තත්ත්වේ නිසා. ඉතින් දැන් මගේ රාජකාරි වැඩ කටයුතුත් එක්ක මට කරන්න අමාරුයි. නමුත් මගේ මේ භාර්යාවත් විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට පෙර මහනුවර මහරෝලේ වැඩ කරන ගමන අර ඔක්කොම වැඩ කරේ තාත්තගේ ඒවා ඔක්කොම බලාගත්තේ එතුමිය. ඉතින් ඒක නිසා ඉතින් ඒක ජීවිතේ ඒ කාලේ අරගෙන පු තීරණේ. ඉතින් අම්මට මම කිව්වේ ඒ විදියට. ඉතින් ඕකම මගේ දරුවෝ දෙන්නත් මටම කරා. මොකද ඒ දෙන්න ලොකුයි දැන්. එකෙක් ලංකදි කසාද විවාහ ජීවිතයට පත් වුණා. අනිත් එක්කෙනා තම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නේ. ඉතින් දැන් පුතත් මම හිතන්නේ ඕ අදහස තිබිලා එයාගෙම කණ්ඩායමේ දැන් ඒ දරුවත් මෙතෙන්ට ඇවිල්ලා හිටිය පොඩ්ඩකට ඉස්සෙල්ලා මගේ ලේලි. ඉතින් ඔහොම සම්බන්ධෙ ගිහිල්ලා කියන්න ඕන වෙනකොට මලක් පෙන්නලා මට ගියා ගෙදරින්. ඒ කියන්නේ ඉතින් ඒක ඉතින් මම මල මොකද්ද කියලා පිළි අර ගන්න ඕනේ. ඉතින් ඒ දරුවත් හරි හොඳ දරුවෙක්. ඉතින් එහෙම තමයි ඒ තරුණ කාලේ ආදරය පිළිබඳව අපි අදහස් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕකේ කියලා තියෙනවා චන්ද්‍රලේඛා පෙරේරා ලස්සනට දැල්ලෝ පහන් කියලා.
පහන් දැල් වී තිබේවා ලවන් අමු වී පිපේවා ලක්ෂ්මන් විජේසේකරයන්ගේ හඬ ඒ වගේම චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬ මුසුණු ගීතේ තමයි අද අපි නිශාන්තත් රිද්මිත් ගායනා කළේ මාචරතුමා බොහොම අපූර්වට මේ ගීතේ වින්දා වින්දා කියන්නේ ඔක මේ රේඛා ටෙලි නාට්‍යයේ මේ ලක්ෂ්මන් මැතිතුමයි චන්ද්‍රලේඛා මැතිතුමියගේ කටහඬට මම කැමතියි ඇත්තටම මොන හේතුවක් දන්නේද කියලා දන්නේ ඇයි තින් එතුමිය ගොඩක් තරුණ කාලේ මේක කිව්වේ ඉතින් ඒ තරුණකමට මේ හිත ගියාද කියලා දන්නේ නැහැ ඉතින් මම ඇත්තටම කැමති එකයි ඒ ටෙලි නාට්‍යයේදී ඒ රූපගත කරලා තිබිච්ච පරිසරය මෙම්ම දෙන්නා මේ ඒ සින්දුව කියනවත් එක්කම ඊට පස්සේ මේ වගේ
නරඹන්නන් නුත් ඒ රූපරාම වලට ඇතුල් කරලා තිබුණා ඒක බොහොම මේ සිද්ධාන්නාස රූපයක් තිබුණා ඉතින් ඒක නිසා තමයි මේ මම ඔය සින්දුවට කැමති වුණේ දැන් ඔබතුමා ඉස්සෙල්ලා කතා කරා වර තරුණයෝ පිළිබඳ තව උපදෙස් මොනවාද කියලා අනිත් එක තමයි ඒ දැන් මම සරලව කිව්වා මේ සමතුලිතව අපි හිතන්න පුරුදු වෙලා නැහැ කියලා. ඉතින් තරුණ උදවියට ඒකට දොස් කියන්න බෑ. මොකද ඒගොල්ලන්ට අධ්‍යාපනයක් තිබුණාට ඒගොල්ලන්ට සමාජයට ගිහිල්ලා සමාජයේ අත්දැකීම් අඩුයි. දැන් හැබැයි දැන් මම තරුණ කාලේ හිතනවා මම තමයි මේ හැමදේම ගැන දන්නේ කියලා. නමුත් මට කල්පනා වෙන්නේ නැහැ ඔහොම හිතපු මිනිස්සු දැන් වයසට ගිහිල්ලා වෙන විදියකටනේ හිතන්නේ කියලා. ඒ කාලේට හිතනෝ නැහැ වයසක මිනිස්සු වැඩක් නැහැනේ මේ මිනිස්සු වෙන විදියකටනේ හිතන්නේ කියලා. නමුත් ටික කාලයක් යනකොට තමයි අපිට තේරෙන්නේ එදා අපිට අපි හිතුවේ යම්කිසි පරාසයක් ඇතුලේ හිතුවේ. මොකද අපිට ඒකට අවශ්‍ය දැනීම සහ අත්දැකීම් තිබුණ නැති නිසා ටික කාලයක් යනකොට ඒක වෙනස් වෙනවා. ඒක නිසා තමයි ඔය විශ්වවිද්‍යාලවල ඉන්න ගොඩක් තරුණ දරු දැරියෝ විශ්වවිද්‍යාලය ඇතුළතදී දරන මතයට වඩා වෙනස් මතයක් වෙනස් විදියකට තමයි ක්‍රියාකාරීත්වයට පෙළඹෙන්නේ විශ්වවිද්‍යාලවලින් නික්මෙලා ගියාට පස්සේ එළියට ගියාට පස්සේ. දැන් ඒ වගේම තමයි දැන් ඔබතුමා හිතන්න පුළුවන්නේ දැන් උපකුලපති කෙනෙක් වුණාට පස්සේ උපකුලපති කාගෙන්වත් මේ අවවාද උපදෙස් ගන්න ඕන නැහනේ කියලා. නමුත් මම මේ වෙනකොට ජීවිතයේ අත්දැකීම් වලින් ඉගෙනගෙන තියෙනවා තරුණ මට්ටමේ ඉඳන්ම වයසක මට්ටමේ යන හැම කෙනෙක්ගෙම මොකක් හරි අවවාදයක් උපදේශයක් ගන්න පුළුවන් කියලා අපේ වැඩ කටයුතු ඉදිරියට කරගන්න. උදාහරණයකට මට ප්‍රශ්නයක් තියෙනකොට විසඳ ගන්න මමට උගන්නපු මහාචාර්යවරු ඉන්නවා. එදා රුහුණේදී උගන්නපු මහාචාර්යවරු ඉන්නවා. පෙරදිනේදී උගන්නපු මහාචාර්යවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කෝල් එකක් දීලා කතා කරනවා මොකද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා කොහොමද අපි ඒක විසඳන්නේ කියලා. ඒගොල්ල සමහර වෙලාවල් වලට බොහොම එක පොයින්ට් එකක් කියයි මේක විසඳන්නේ කොහොමද කියලා. ඊට පස්සේ දැන් ඔය මේ මං අර අපේ පීඨාධිපතිතුමා ඉන්නවා. එතුමා දන්නවා අපි ගොඩක් විශ්වවිද්‍යාලයේ දැනට වැඩ කටයුතු කරන්නේ කතා බහ කරලා. පීඨාධිපතිවරුන් එක්ක සුමානකර සැරයක් අපි පැය දෙකක් දෙකහමාරක් විතර කතා කරනවා කොහොමද. ඒතර හැම එකකෙම අපිට අදහස් එනවා. දැන් මම ඉස්සෙල්ලා හිතාගෙන ගියපු අදහස නෙමෙයි අන්තිමට තියෙන්නේ. ඒ වගේම තමයි ශිෂ්‍යයෝ අනද්දින කාර්ය මණ්ඩලයත් එක්ක අපි කතා කරනවා. කතා කරන්න මට කිසිම ප්‍රශ්නයක් බයක් නැහැ. මොකද ඒගොල්ලන්ගෙන් බොහොම හොඳ දෙයක් අපිට ගන්න පුළුවන් කියන ඔක්කොම නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දේවල් එනවා. ඒක නිසා එදාට වඩා අද මට බොහොම ඊතු ගිහිල්ලා තියෙනවා. එහෙම කතා කරලා අපිට සමහරලාට මෙහෙම තියෙනවා අපේ අදහසක් ඒගොල්ලන්ගෙන් එන්න දුන්නාම අපිටත් වඩා හොඳට ඒ අදහසට පන්නරයක් දාලා ඒගොල්ලන් අපිට දෙනවා. ඉතින් අර තරුණ උදවිය දැනගන්න ඕන තමන් කියන දේම නෙමේ සර්වසාධන සහ අන්තිම තීරණය ඊට වඩා මත තියෙන්න පුළුවන් කියන එක. දැන් මහාචාර්යතුමනි බොහොම කාර්යබහුල ජීවිතයක් ඔබ මේ අර ඉස්සරලා කිව්වාගේ ශිෂ්‍යෝ ගත්තොත් 12,000ක් විතර වගේ. ඒ ශිෂ්‍යෝ ඊට පස්සේ තවත් දහස් ගණනක් ආචාර්යවරු මේ ඔක්කොමත් එක්ක ඔබ ගත කරන ජීවිතේ විවේකයක් ලැබෙන වෙලාවට මේ විවේකේ කොහොමද ගත වෙන්නේ? පවුලේ අය මේ ඔක්කොමත් එක්ක අදේ මට නම් ඉතින් ඇත්තටම බොරු කියන්න බෑ ඕකට. මොකද මගේ නෝනා අරයාගෙන ඉන්නවා, දූ මෙතන ඉන්නවා. විවේකයක් නැහැ. වෙන දෙයක් කරන්න නම් විවේකයක් තියෙනවා නම් කරන්නේ ඔය පීඨාධිපතිතුමෙකුට කෝල් එකක් දෙනවා. මේක කරන්නේ කොහොමද, තව දෙයක් කරන්න තියෙනවනේ, මේක වෙලා නැහනේ, එහෙම කියලා. මොකද විවේ මම ඇත්තටම ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට ඒක මගේ මූලික රස්සාවනේ. දැන් මම ආසයි පෙරදින රෝහලට ගිහිල්ලා ශල්‍ය කර්ම කරලා ශිෂ්‍යෙන්ට උගන්නලා පශ්චාත් වෛද්‍යවරුන්ට එහෙම
සුමානයකට පැයක් දෙකක් හරි මට ගත කරන්න පුළුවන් නම් මම මේකෙන් තෘප්තියක් විඳිනවා. එහෙම එහෙම කරනවද මහාචාර්යතුමනි දැන්? එහෙම කරන්න බෑ. වෙලාවක් නෑ ඇත්තටම. ඒ වගේම තමයි මම බලපු ගොඩාක් රෝගීන් ඉන්නවා ප්‍රතිකාර ගන්නපු බාහිරව පුජලික රෝහල්වල. ඉතින් ඒගොල්ලන්ටවත් මාව හම්බ වෙන්න ඒ වෙලාවක් හොයාගන්න බෑ. මොකද විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙලා කියලා වැඩ එදිනදා පවත්වාගෙන යෑම විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා බලන්නේ කොහොමද මේක තව පොඩ්ඩක් හරි ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒක සඳහා මේ මම විතරක් නෙමෙයි මම දන්නවා පීඨාධිපතිවරු ආචාර්ය මහාචාර්යවරුන්ට වෙලාවක් කලාවක් නැහැ. දැන් මේ අපි සූම් මීටින් හැම තියෙන්නේ මේ ඔන්ලයින් මීටින් තියෙන්නේ හැන්දෑවේ 7:00 8:00 විතර තියෙනවා. ඉතින් ගෙවල් වලටත් කරදර ඇති. නමුත් ඒක තමයි ඇත්ත தත්ත්වය. දැන් නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔය මහා ශිෂ්‍ය අරගල උද්ඝෝෂණ මේ ඔක්කොමත් එනකොට මේවට මුහුණ දීගෙන මේ උපකුලපති අනතුරේ වැඩ කරනවට වැඩිය විශේෂඥ සල්ල වෛද්‍යවරයෙක් හැටියට හිටියනම් හොඳයි කියලා එහෙම හිතිලා නැද්ද නිකමටවත් එහෙම? තවම නැහැ හිතිලා බලමුකෝ ඉස්සරහට මේ හිතයිද කියලා. හොඳයි. ජීවිතේ කියන්නේ මේ ඔක්කොමත් එක්ක තමයි නේද? ඔබතුමා කිව්වා අර දැක්මක් එහෙම නැත්නම් ඉලක්කයක් තියාගෙන ඔබ අර පුංචි කනිෂ්ඨ විද්‍යාලයක එහෙම නැත්නම් ගමේ ඉස්කෝලේක ලෝකේට මේ වගේ කීර්තිමත් මහා ප්‍රසිද්ධ චරිතයක් බිහි කරනවා දෝ කියලා කිහිතන්නවත් බැරි විද්‍යාලයක මම හිතන්නේ එහෙම පටන්ගත්තු ජීවිතේ ගලාගෙන ගලාගෙන ඇවිල්ලා අද වෙනකොට ලෝකය ඊටාම පුළුල් විදිහට අධ්‍යයනය කරන්න පුළුවන් වෙච්ච චරිතයක් හැටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි අද අපි මේ සොඳුරු සඳය වැඩසටහනින් අපි අහගෙන ඉන්න හැම කෙනෙකුටමත් කියන්න හොඳමම උද නිදර්ශනක් අද අපේ වැඩසටහනට සහභාගී වෙලා තියෙන්නේ. ඉලක්කයක් තියෙනවා නම් ඒක හඹාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියන කතාව. ඔව්. දැන් අතීතයේ වෙච්ච සමහර දේවල් බලනකොට දැන් මගේ අර කනිෂ්ඨ විද්‍යාලය ගැන කතා කරානේ. කනිෂ්ඨ විද්‍යාලයේ මම 4 පන්තියේ හිටියේ නැහැ. 3 පන්තියේදී මම මට මතකයි මගේ මේ අයියා වෙන කෙනෙක් හිටියා ඒ පන්සලේ පාසලේදීම එයාගේ පොත්පත් අරගෙන එයා හිටියේ වෙනකොට 4 පන්තියේ ඒ ගද්ද පද්ද මම එයත් එක්ක කියවනවා හයියෙන්. එතකොට ඉස්කෝලේ අපි ඒ කාලේ කියන්නේ ඉස්කෝලේ මහත්තයා කියලානේ. ඉස්කෝලේ මහත්තයයි හාමිනේ මැඩම් සර්ලා නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට පුදුමයි මම මේවා කියවනවා කියලා. ඒ ගමන 3 පන්තියෙන් 4ට පාස් වෙනකොට ඔය ළමයා 4 ඉන්න ඕනේ නැහැ 5ටම යන්න කිව්වා. ඉතින් මට අවුරුද්ද ජීවිතේ එතනින් ඉතුරු වුණා. ඉතින් ඒක අරමුණක් ඇතුව ඒ වෙලාවේ වුණා නෙවෙයි. ඉතින් ඒක සිද්ධ වුණා. ඒ වගේ හොඳ දේවල් ජීවිතේ සිද්ධ වෙලා තියෙනවා. ඒතර අරමුණක් නැතුව වෙච්ච දේවලුත් තියෙනවා. දැන් ඔබතුමා ඉස්සෙල්ලත් මේ කතා කරන්න ඔය ගිහපු එක තමයි මේ කොහොමද මේ මෙහෙට එන්නට ඉස්සෙල්ලා ඇයි මම විදේශගත වුණේ කියලා මේ වෙන රස්සාවක් කරන්න. ඒක හැබැයි මේ හිතලා වෙච්ච දෙයක්වත් කරපු දෙයක්වත් නෙමෙයි. ඉතින් රජයෙන් හිතුවා මාව ඒ වැඩේට සුදුසුයි කියලා. ඉතින් මම කිව්වා ජනාධිපති කාර්යාලයට මේක මට සුදුසු නැහැ. මට ඕක කරන්න ඔය වගේ දේවල්ට මට පුහුණුවක් නැහැ කියලා. හැබැයි ඉතින් එතුමන්ලා කිව්වා නෑ ඕගොල්ලන් වගේ කට්ටිය මේව කරන්න ඕන කියන එක. ඒගමන මම දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ මට ප්‍රශ්නයක් තියෙනවා නම් මම මේ මගේ වැඩිහිටියන්ගෙන් අහනවා කියලා. මහාචාර්යවරයෙක් මේ මහාචාර්ය ළමාබද සූර්ය මැතිතුමා මේ අපිට ළමා රෝග පිළිබඳව ඉගැන්නුවේ රුහුණ විශ්වවිද්‍යාලයේ. එතුමාට මම කෝල් එකක් දීලා කිව්වා සර් මට මෙන්න මෙහෙම එකක් තියෙනවා මොකද කරන්නේ කියලා. එයා ඒ වෙලාවේ ටිකක් ගැඹුරට කල්පනා කරලා ඊට පස්සේදී මට ඊමේල් එකකුත් එව්වා. නෑ මම ඔයාගේ ජීවිතේ දැකලා තියෙනවා. ඔයගොල්ලන්ගේ හොඳ මූලික අඩිතාලමක් තියෙනවා. අනේ මූලික අඩිතාලම පදනම් කරගෙන වාට රස්සාව කරන්න පුළුවන් වේ. ඒකල්ලා මට ආපහු ලංකාවට ආවට පස්සේ තමයි තේරුනේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ වෙබ්සයිට් එක මෙතුමා මං හිතන්නේ නිතරම බලනවා මම කරන වැඩ මොනවද කොහොමද මම ඉස්සරහට යන්නේ කියලා. ඉතින් අර දැන් අන්නේ ඒකත් ඒ කියන්නේ අපි මූලික අඩිතාලමක් ජීවිතයට දාලා තිබුණොත් හරි වැරද්ද තෝරගන්න හොඳ නරක තෝරගෙන වැඩ කටයුතු කරන්න
ආත්ම ශක්තිය අත්යාගෙන වැඩ කටයුතු කරන්න මම හිතන්නේ දැන් විශ්වවිද්‍යාලකින් ශිෂ්‍යෙකුට දෙන්නේ තෝකනේ සමන් මේ අර උපාදේ තියෙන විෂය දැනුමම නෙමෙයි ඊට වඩා ගැඹුරු දෙයක් දෙනවා විශ්වවිද්‍යාලවලින් අපි ඒක තමයි ගෙනියන්න ඕන මම හිතන්නේ ඒක ගෙනිච්ච නිසා මට කරදරයක් නැතුව මේ තානාපති හැටියට මොස්කව නගරේ වැඩ කරන්න සිද්ධ වුණා පුළුවන් වුණා ඒ විදේශ ගත වෙලා රුසියාවේ ඉඳලා ඒ රුසියානු මහා සමාජය තුල ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබේ මෙහෙවර ඉටු කරලා හැබැයි ඒත් ඉතින් අර පවුල් ඒකකයක කුටුම්බයක තියෙන සුන්දරත්වය නැවත විඳින්න මම හිතන්නේ ආපහු දරුවොත් එක්ක බිරිඳත් එක්ක ඒකත් කෙටි කතාවකුත් නෙමෙයි මම දන්නවා කාල වේලාව අඩුයි කියලා නමුත් ඒකත් කියන්න ඕන මොකද මම ඉස්සෙල්ලාම පටන් ගන්නකොටම කිව්වා මේ විශ්වවිද්‍යාලයේ කියන්නේ මේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුන් මල් කඩනේ ලංකාවේ තියෙන ඒ වගේම ඒකේ උපකුලපති වීමත් ඒකත් යම්කිසි භාග්‍යයක් හැටියට අතර මම සලකනවා මම කිව්වේ මම මේ ගෞරවණීය ආඩම්බරයක් තියෙනවා ඒකට එතකොට එහෙ වැඩ කර කර ඉන්නකොට මෙහෙ මේ උපකුලපති තනතුර පුරප්පාඩු වුණා. ඉතින් පුරප්පාඩු වුණාම ඉතින් මම යන්නට ඉස්සෙල්ලා පුරප්පාඩු වෙලා තිබුණ නම් මොස්කව නගරයට මම යන්නේ නැහැ. මම මේකට නතර වෙනවා. නමුත් ඒ කාලේ ඉතින් ඔක පුරප්පාඩු වෙලා තිබෙන්නේ නැහැ නෙමෙයි. ඊට පස්සේ මම හිතුවා ඉතින් මට යාළුවෝ කීප දෙනෙක් කතා කරලත් කිව්වා ඔයා යන්න ඕන මේ 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 එන්න දැන් කියලා. දැන් මම යන්න කියලා තීරණය කරලා මගේ මම ගරු කරන මහාචාර්යවරු මට වඩා ගොඩාක් මේ විශිෂ්ට උදවිය කීප දෙනෙකුට ගිහිල්ලා මම පූජ්‍යලිකව කිව්වා. එක්කෙනෙකුට කිව්වට පස්සේ එයාගේ මූණ අඳුරු වෙලා ගියා. වා හිතනවාද මෙහෙම ඇහුවා. වා හිතනවාද මොස්කව යන එක පෙරදිනියට වඩා හොඳ දෙයක්ද කියලා. එච්චරයි එතුමා ඇහුවේ. ඉතින් එතුමා බොහොම සතුටු වුණා මම මේ මේකට ඉලුම් පත්‍ර දාලා එන්න කල්පනා කරනකොට ඒකට මාස 3ක් විතර ගියා ඇත්තටම මේ තීරණයක් අරගන්න මොකද මම එහෙත් ගිහිල්ලා මට පුළුවන් හැටියට මහන්සි වෙලා වැඩ කර කර ඉනකොට තමයි මේක මේ අවස්ථාව ආවේ දැන් ඒ අවස්ථාව ආවට පස්සේ ඉතින් අපි හිතන අපි දැන් බලනවා තවත් මොනවද හේතු මේකට එකතු කරගන්නේ මේ තීරණයට උදව් වෙන්න. දැන් මම යනකොට COVID-19 තිබුණා. නමුත් මම ඇත්තටම හිතාගෙන ගියේ COVID-19 තිබුණත් COVID-19 නෙමේ සාමාන්‍ය කාලේ නම් මට එන්න පුළුවන් මොකද අපේ මේ පවුල් බලන්න දරුවෝ දෙන්න මෙහෙ හිටියේ අධ්‍යාපනය ලබාගෙන ලබන ගමන් ඊට පස්සේ මගේ බිරිඳ මෙහි සහෝදර සහෝදරියෝ ඔක්කොම නෑදෑයෝ මෙහි ඉතින් එහෙම යන්න එන්න පුළුවන් කියලාත් හිතුවා. නමුත් කොවිඩ් නිසා ඒකත් බෑ. ඊට පස්සේ පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියටත් දැන් මම ඇහි ගිල ශල්‍ය කර්ම කරන්නේ නෑනේ. ඉතින් එහෙ වෛද්‍යවරුත් එක්ක අපි කතා බහ කරලා හිටියාට රෝහල් වලට ගියාට අපි ඒක කරන්න බෑනේ. ඉතින් එහෙ ගිහිල්ලා ශිෂ්‍යයින්ට හම්බ වෙලා අපේ විශේෂයෙන්ම ලංකාවේ එහෙ ඉගෙන ගන්න ශිෂ්‍යයෙම හම්බෙලා අර මේ වගේ පරිසරයක් මේ අතාත්විකව ඇති කරගන්න මං හිතන්නේ හිතනුත් මහන්සි ගත්තා. ඉතින් ඒ වගේම කල්පනා වෙනවා දැන් දරුවෝ දෙන්න ගැනත් කල්පනා වෙනවා. ඉතින් ඒ දෙන්නත් අධ්‍යාපනය කරනවා. ඒ දෙන්න කියයි අපච්චි නම් ආවේ මේ විශ්වවිද්‍යාලේ ගැන හිතලා අපි ගැන හිතලා නෙමෙයි. නමුත් තවත් හේතුවක් වුණා පවුල සහ දරුවෝ ලංකාවට එන්න පොඩි දෝයි පොඩි පුතයි. ඒගොල්ල ලොකු ළමයි. පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සිනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සිනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි
පතු මෙති කැ පිටි පුරා පළඹු මැනි එළිය දිලේ උම මෙති කැ කිපිම මගේ පියවිලි බමු තුරුණු වගේ පතු මෙති කැ පිටි පුරා පළඹු මැනි එළිය දිලේ උම මෙති කැ කිපිම මගේ පියවිලි බමු තුරුණු වගේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සිනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි නමුත් දුක් වේදා කුදුකුනුත් උන්චි පැලේ අමු දරුවන් අතර තුරේ මතනින් නැති සුවය දැනි ලබන නමුත් දුක් වේදා කුදුකුනුත් උන්චි පැලේ අමු දරුවන් අතර තුරේ මතනින් නැති සුවය දැනි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සිනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි ප්‍රිය බිරිඳගේ සිනේවිලයි මගේ නිවන මගේ පැල්පතයි අපේ ගීත සාහිත්‍යය ඉතාමත්ම මියුරු හඬකට උරුමකම් කියන සහ එතුමාම රචනා කළ එතුමාම සංගීත නිර්මාණය කළ එතුමාම ගායනා කරන ගීත ගොන්නක් පිරිනමපු ගායන ශිල්පියෙක් තමයි සෝමදෙරක ජයමහා. මමත් හරි ආදරේ. මොකද මම වෛද්‍ය ශිෂ්‍යෙක් කාලේ ගාල්ලට සෝමතිලක ජයමහා සෝමතිලක මේ ජයමහා මහත්මයා ගෙනල්ලා සංගීත ප්‍රදර්ශනය සම්දර්ශනයක් කිව්වා කරා විශ්වවිද්‍යාලයට ආධාර පිණිස. අදටත් ඉතාම අපරු ගීත ගොන්නක් අපට නිර්ණමාති වෙන ගායන ශිල්පියෙක් රංජිත් ගීතේ ගායනා කළා. ඉතින් මහාචාර්යතුමනි හරියටම හෝරා දෙකක් මේ වැහිබර කාලගුණික තත්ත්වයක් එක්ක අපි ඔබේ අතීතේ සුලමුල බොහොමයකුත් දෙස් විදෙස් අත්දැකීම් සමුදායක හා බැඳුණු තොරතුරු ගන්නකුත් බොහොම රසමිදින්නට හැකි වෙන ආකාරයේ සුහද පිළිසඳරකට එක් වුණා. ඉතින් මම විශේෂයෙන්ම අපේ අවසාන ගීතයක්කුත් ඔබතුමා තව තෝරලා දීලා තියෙන ගීතයක්කුත් තියෙනවා. ඊට පෙර වැඩසටහනේ අවසාන භාගයේදී සමා සඳහන් කරන්නට අවශ්‍යයි. පෙරත් මා කිව්වා වගේම KCC සොඳුරු සඳාව කියලා කියන අද අපි මේ 53 වෙනි වැඩසටහන, ඒ කියන්නේ සති 53ක් අපි මේ වැඩසටහනට විවිධ චරිත මහාචාර්යතුමා වගේ විවිධ චරිත මේ අවස්ථාවට සහභාගී කරගත්තා. කැන්ඩි සිටි සෙන්ටර් සභාපතිතුමන් තුසිත විජේසේන මහතාගේ සංකල්පයකට අනුව තමයි මේ වැඩසටහන මහාචාර්යතුමනි බිහි වුණේ. අපිට කඳුරට ගුවන් විදුලියට එතුමා මේ ගැන සඳහන් කළේ කොවිඩ් වසංගතයත් එක්ක ටිකක් පීඩනයකට පත් වෙලා හිටපු ජනතාවට රස විඳින්නට හැකි වෙන ආකාරයට අභියෝගත් එක්ක ජීවිතේ කොහොමද ගලාගෙන යන්නේ කියන එක ගැන අවබෝධ කරගන්න හැකි වෙන ආකාරයට මේ වැඩසටහන කරමු කියලා. ඉතින් අපි සභාපතිතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා තුසිත විජේසේන මහතාට මේ වැඩසටහනට ලබා දුන්නු දායකත්වයට. ඒ වගේම එතුමාගේ උපදේශකත්වයේ යටතේ අපේ KCC කළමනාකාරීත්වයේ හිතවතුන් පිරිස මාධව ජයසිංහ මහතා ඇතුළු හිතවතුන් සියලු දෙනාම සිසිර තිරින දර්ශන ආනන්ද ඇතුළු ඒ වගේම අපේ මාධ්‍ය ඒකකයේ ඉන්න සොයුරන් සියලු දෙනාමත් මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්නට ඕනේ. කඳුරට ගුවන්විදුලි ඔස්සේ අපි මේ වැඩසටහන හැමදාම සජීව විකාශනය සිදු කරනවා. ඒ වගේම ඒ කාර්ය උදෙසා අපේ කාර්ය මණ්ඩලයට මේ ලබා දෙන දායකත්වය අනුජ දයාරත්නත් සමඟ ප්‍රකාශ් රාජපක්ෂ ඇතුළු අපේ අලුත් පරම්පරාවේ සන්නිවේදකින්. ඒ වගේම අද විශේෂයෙන්ම නිශාන්ත සවුන්ස් ආයතනයේ නිශාන්ත මේ කාර්ය සඳහා ලොකු දායකත්වයක් අපට ලබා දුන්නා. ඉතින් සුපුරුදු ලෙසින් ක්‍රියේෂන් සංගීත කණ්ඩායම රංජිත් පෙරේරා ප්‍රමුඛ මේ වාදක මණ්ඩලයේ මේ කැන්ඩි සිටි සෙන්ටර් පරිසරය තුළ සිදු කරන හැම කටයුත්තකදීම රංජිත්, නිශාන්ත, සමීර සහ රිද්මි සොඳුරු සඳාව මේ සති 52ක් පුරාම අලංකාරවත් කළේ වුන් නොබටත් බොහොම සුති මේ කාර්ය මේ ආකාරයට රැගෙනීම සඳහා හැම සතියකදම ලබා දෙන දායකත්වයට ගුවන්විදුලිය වෙනුවෙන් මේ කටයුත්ත නිෂ්පාදනය කරන ලින්දික විජේසිරි. ඉතින් මහාචාර්යතුමනි ඔබතුමාට අපේ විශේෂ ස්තුතිය පුද කරන්නට ඕනේ. සති කීපයක් අපි
බොහොම දැඩි ලෙස උත්සාහ දරුවා ඔබතුමා මේට පෙර මේ අවස්ථාවට සහභාගී කරගන්න අපි ඒක බොහොම ඇත්තරම පිළිගත යුතුම කාරණයක් තිබිච්ච කාර්ය බහුලත්වය නිසාම ප්‍රමාද වී හෝ අපිට අද මේ වැඩසටහනට ඔබතුමා සහභාගී කරගන්නට හැකියාවක් ලැබීම මංගර ආරම්භයේදීම සඳහන් කිරුවා වගේ ලෝකේ කොතැනක ඉඳ හෝ මේ වැඩසටහන අහන්න නරඹන පේරාදෙණියෙන් විද්‍යාර්ථික වෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් පේරාදෙණියට ආදරය කරන කවුරුන් හෝ වෙන්නට පුළුවන් මේ ඔබේ සුන්දර භූමියේ අද වෙනකොට මම නැවතත් සඳහන් කරන්නේ අර ලෝකයේ තියෙන ඉතාමත්ම ලස්සනම විශ්වවිද්‍යාලයක මුල්පුටුව හොබවන උපකුලපතිතුමන් සල්වෛද්‍ය විශේෂඥ මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතුමන් තමයි අද අපේ මේ සොඳුරු සඳාවට සහභාගී වුණු උතුමාට බොහොම ස්තුතියි මහාචාර්යතුමනි වැඩසටහනට ආවට සමන්ජාරත් මහතුමා කඳුරට ගුවන් විදුලියත් එක්ක මම හිතන්නේ සාකච්ඡා 8ක් 9ක් මීට ඉස්සෙල්ලා කරලා තියෙනවා ඔබතුමත් එක්කම සාකච්ඡා මම හිතන්නේ 4ක් විතර කරලා තියෙනවා ඉතින් මම ඇත්තටම ආසාවෙන් හිටියේ එන්න එක හේතුවක් ඔබතුමත් එක්ක සාකච්ඡාව කඳුරට ගුවන් විදුලිය ඒ වගේම මම මුලදී කිව්වා වගේ තුසිත විජේසේන මහත්මයා මහනුවර කේන්ද්‍රගත කරගෙන මේ අවට ප්‍රදේශවලට ලොකු සේවයක් කරලා තියෙනවා ඍජුව සහ වක්‍රව දස දස ගානකට රැකියා ලැබිලා තියෙනවා මේ කැන්ඩි සිටි සෙන්ටර් එක නිසා ඒව අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ දැනට මෙතන පොඩි නගරයක් තියෙනවා වගේ නමුත් එයින් ඔබට ගිහලා ඉතින් මම බොහොම සතුටු වෙනවා මගේ මිත්‍ර තුසිත විජේසේන මහත්මයා මේ පටන් ගන්නකොටම ඇවිල්ලා අපිට කතා කරලා ගියා ඉතින් එතුමගේ තියෙන මේ හැකියාව සහ හැදියාව තමයි ඒක. ඉතින් ඒ වගේම මට පළවෙනි වතාවට තමයි අපි මේ සංගීත කණ්ඩායම මුණ ගැහුණේ. ඉතින් බොහොම ලස්සනට ගායන වාදනය කරා. ඉතින් ඒක නිසා අසන්නන්ට සහ නරඹන්නන්ට අපි මම අවංකවම ස්තුතිවන්ත වෙනවා පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති හැටියට තමයි අද මම මේ ආවේ වෙනදා ඉන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට. එතකොට අද මේ දවස බලනකොට රටේ විවිධ මතිමතාන්තර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් රටක් හැටියට අපිට පුළුවන් වෙලා තියෙනවා අතීතයේ ආපු ප්‍රශ්නවලට කොහොම හරි මූණ දෙන්න. ඒක නිසා අද වුණත් මම කියන්නේ මේ දැන් වුණත් අපි ධනාත්මකව හිතමු මේ රටේ තියෙන මේ අර්බුද වලින් ගොඩ එන්න මොකක් හරි මාර්ගයක් අපිට සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නත් ඕන. එම ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න අපි දැනගන්න ඕන අපි කවුද කියලා. මොකක්ද අපෙන් කෙරෙන්න පුළුවන් කියලා. අපි හැම කෙනාම අපෙන් කෙරෙන්න පුළුවන් දේ චුට්ටක් හරි ඒක ඒ විදියට කෙරුණනම් අනිත් කෙනාගෙන් කෙරෙන්න තියෙන දේ ගැන අඩුව හොයන්නේ නැතුව මම හිතන්නේ රටක් හැටියට මේ අර්බුදකාරී තත්වයෙන් අපිට ගොඩ යන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි මේ රට මොකද්ද මේ කවුද අපි කවුද සීසී කඩ යන්න නොදී අපි එකට එකතු වෙන එක තමයි අත්‍යවශ්‍ය කාරණේ මේ වෙලාවේ. සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැතිව උදකලාවේ තනි වී සිටියම සිහින ආකරේ කවතුනා වාගේ නිමක් නැ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනව කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා මේ අපි කවුරුද ඉර බැස යන ගොම්මන් යාමේ
तारु एक देख दिली से नरालू आकाशे ओ गला हेलिन रिन्नेन हरी अदी अन्नि ऐतिं ऐतत पावी सुलंग से मोहतिन मोहतट के वेना काले दैनन वकाता देख विदी हट गिनी अम्मिर सांद सिसी लस आतरे होयन वा में अपी खाउरुद Oh,